සුභ සන්ධ්‍යාවක් නෝ පොලිටික්ස් වැඩසටහන අපි සජීව අද දවසේ ආරම්භ කරන්න සූදානම්. අද දවසේ කියන්න ඕනේ වැඩසටහන ආරම්භ කරපු ගමන්ම අපි මාස දෙක තුනකට මැයි මාසේ වෙනකම් අපි පොඩි විරාමයක් ගන්න හිතුව වැඩසටහනේ. ඉතින් අද දවසේ අපි වැඩසටහන අවසන් කරාට පස්සේ මාස දෙකමාරකින් තුනකින් විතර විරාමයක් අරගෙන තමයි නැවතත් නෝ පොලිටික්ස් වැඩසටහන ටිකක් වෙනස් කරලා අපි ඔබ හමුවට රැඟෙන්නේ. ඉතින් ඒ නිසා ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. කෙසේ වෙතත් අද දවසේ වැඩසටහනේ අපි ඔබ ආදරය කරන දේශපාලකයන් දෙදෙනෙක්ට ආරාධනා කරා නිගන්තරයෙන් අපිට වැඩසටහනට සාර්ථක කරගන්න සහයෝගය ලබා දෙනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව හඳුනාගමු මේ දෙපළ කවුද කියලා. ලේඩිස් ෆස්ට්. ඉතින් ඒ නිසා බ්ලාමා කටයුතු රාජ අමාත්‍යවරිය රෝසි සේනානායක මහත්මිය සුභ සන්ධ්‍යාවක්. කොහොමද ඔබතුමිය? සුභ සන්ධ්‍යාවක් වෙනි. බොහොම ආදරෙන් එකතු කරගන්නවා දෙවැනි වතාවට ඔබතුමිය අපිත් එක්ක වැඩසටහන සහභාගී වෙන්න. මම වැඩසටහන නෝ පොලිටික්ස් වැඩසටහන ආරම්භයේ දෙවැනි සතිය තමයි ඔබතුමිය වැඩසටහනට පැමිණුණේ. අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ අපි මේ සීසන් එක අවසන් කරන දවසේ ඔබතුමිය ඇවිල්ලා ස්තුති අපිට සහයෝගය ලබා දෙනවට අපි ඉදිරියට වැඩි විස්තර කතා කරමු. අනිත් පාර්ශවයේ කවුද? නිරන්තරයෙන් නෝ පොලිටික්ස් වැඩසටහන අපිට ගොඩාක් හොඳ සහයෝගය ලබා දෙනවා. අපි දෙරණත් එක්ක අපිට නිරන්තර සහයෝගය ලබා දෙන අපේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මැතිතුමා සුභ සන්ධ්‍යාවක් ඔබතුමාට. සුභ සන්ධ්‍යාවක්. කොහොමද? හොඳින් ඉන්නවා. සුභ ප්‍රාර්ථනා කරනවා දෙදෙනාටම. ඉතින් අපි කලින් වැඩසටහන් වලදී මන්ත්‍රීවරයක් මන්ත්‍රීවරයෙක් හැටියට අඳුන්වලා දුන්නා. අද දවසේ අපි මේ වෙනකොට ටිකක් නේද නිල තල වෙනස් වෙලා. කෙසේ වෙතත් මේ ජනතාවගේ ප්‍රසාදය ආදරය දිනාගෙන වෙනස් වෙන්න එපා. ඔව්, මම හිතන්නේ ජනතාවගේ ආදරය තියෙන්නේ වෙනස් නොවෙන තැනට නේද? නැතුව ලබන නිල තලවලටවත් එහෙම දෙයකට නෙමෙයි. අපි හැමදාම එක විදිහට ඉන්නවා නම් නිහතමානීව ඉන්නවා නම් ජනතාව ආදරය කරනවා. රෝසි සේනානායක මහත්මිය, ඉතින් ඔබතුමිය දැන් දේශපාලන ක්ෂේත්‍රයේ කොච්චර කාලයක්ද? ක්ෂේත්‍රේ නම් ගොඩක් කාලයක්. අවුරුදු 27ක් 28ක් විතර. 27ක් 28ක් විතර වෙනවා. ඊට කලින් කියන්න ඕනේ මෙතුමිය, මම හිතන්නේ ලංකාවේ උදවිය හැමදේම දන්නවා, ලෝක විවාහක රූ රැජින බවට පත් වෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ කාන්තාවකට ලස්සන, එතකොට තමුන්ගේ බුද්ධිය මේ හැම දෙයක්ම එකතු වුණාම මම හිතන්නේ ඒක හොඳ පැකේජ් එකක් වෙනවා නේද? ඒ කාන්තාවක් වුණා මේ හැම දෙයක්ම තියෙන්න ඕනේද? මම හිතන්නේ ලස්සන කියන දේ එක්කෙනා එක්කෙනාට වෙනස් වෙනවා. ලස්සන කියන එකේ ඔබ ඒක මම how do you define beauty කියන එක මම හිතන්නේ ලස්සන කොහොමද කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙකුට ලස්සන නොවෙන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනා දකින විදිය තමයි. ලස්සනට වැඩිය මම හිතන්නේ ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ දේශපාලනය කරන්න නම් අවංකවම ජනතාව වෙනුවෙන් කැපවීමකින්, මම හිතන්නේ විනිවිද භාවයකින් ජනතා හදවත් තේරුම් අරගෙන, ජනතා ප්‍රශ්න තේරුම් අරගෙන ඒවට විසඳුම් ලබා දෙන්න ජනතා හිතවාදියෙක්, ජනතාවට සේවය කරන්න පුළුවන් ජනතා සේවකයෙක් විය යුතුයි. එතනට එන්න පුළුවන් කෙනෙකුට තමයි මම හිතන්නේ සාර්ථකව දේශපාලනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්න, ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගන්න, රටේ ජාතියක තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට, ප්‍රතිපත්ති වශයෙන් තියෙන තීන්දු ගැනීමට තියෙන ශක්තිය, හැකියාව, නිර්භයව, විශේෂම අපේ රටේ තියෙන දේශපාලන වාතාවරණයත් එක්ක මම හිතා මේක නෝ පොලිටික්ස් කියලා. නෑ නෑ, අපි දේශපාලනේ ඊට පස්සේ මොනවාද මේ දවස්වල වෙන්නේ කියලා කතා කරන්නේ. කාන්තාවකට මේ ශේත්‍රේ රැඳී සිටින්නත් නිරත වෙන්නත් බාධා අනන්ත අප්‍රමාණයි. ඉතින් ඒ බාධා අභිභවා ඊමේ ශක්තිය තියෙන කෙනෙකුට මම හිතන්නේ මේක පුළුවන්. මම විශේෂයෙන්ම කැමති කාන්තා මන්ත්‍රීවරියක් හැටියට, දේශපාලඥයෙක් හැටියට මේ බාධා ලිහිල් කරලා, මේ බාධා නැති තැනකට ගෙනල්ලා සියලුම කාන්තාවන්ට කෙනෙකුට අවංකවම රට දෑ වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන්, ඒකට අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා නම්, ඒකට අවශ්‍ය කරන පසුබිමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇයට එතැනට ඒමට අවශ්‍ය කරන පරිසරය මම හිතන්නේ අපි නිර්මාණය කරලා දෙනවා නම් ගොඩක් වටිනවා. ගොඩක් වටිනවා. හරි. ඉතින් මේ පරිසර නිර්මාණය කරන්නේ ඉතින් නීතිය, මේ දේවල් හැම දෙයක්ම හරියට තියෙන්න ඕනේ. තිබුණට මදි ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා මේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමානේ අද දවසේ අපිත් එක්ක ඉන්නේ නේද? වැඩසටහන අපි දේශපාලනය ගැන කතා කරේ නැති වුණාත් වටිනවා. අධිකරණ හා කම්කරු සම්බන්ධතා. කම්කරු සම්බන්ධතා සමාවෙන්නේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා කියලා. රෝණි අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා කතා කරන ඉස්සෙල්ලා මම කියන්නේ හැමදාමත් කාන්තා හිතවාදීව. ඔව්. කාන්තා ප්‍රශ්නට ඍජුවම මැදිහත් වෙන කාන්තාවන් සම්බන්ධයෙන් හැමදාම මාත් එක්ක එකතු වෙලා හඬක් නගන
දේශපාලක්නෙක් අවංකම කිවිතු දෙන්න හොඳ යාලෝ නේද? අපි කියන්නේ මිස්ටර් මොකද නිරන්තරයෙන් මෙතුමිය මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලත් කිව්වා මේ පාර්ලිමේන්තුවේ පොඩ්ඩක් ඈකාගෙන ඉන්නකොට පොඩ්ඩක් කොහොම හරි නවත්ත ගන්නවා කියලා. නෑ මගේ මෙතුමිය සේනානායක මම සේනසිංහ. ඉතින් අපි දෙන්න ඉන්නේ දෙන්නට මේ ඇමරිකාන් දරන්න ඉස්සරින් අපි දෙන්න දෙන්නට එහා පැත්තේ තමයි හැමෙලිම අපි දෙන්න එකට තමයි යාට මෙයාට යන්නේ. අපි පයින්කොට එහා පැත්තරත් අපි එහාට මෙයාට අපි පුටු වෙනස් වෙනකොට රෝසි සේනානායක මහත්මිය මට එහා පැත්තේ. ඉතින් අපි දෙන්න එකටම ඉන්නේ. ඒ වගේම මම මෙතුමිය අගය කරන්නේ මෙතුමිය දේශපාලන වශයෙන් අතරම කාන්තාවකට හොඳ ගතිගුණ මෙතුමියට තියෙන්නේ. කෙලින් කතා කරනවා බය නැතුව. ඒ වගේම කුහකත්ව ඉරිසියාව ගෑවිලාවත් නැහැ. මම හොඳට කතා කරපු දවසක මම මොකක් හරි හොඳට කරපු දවස වැඩියෙන්ම මට කතා කරලා සුබ පතන්නේ මෙතුමිය කොළඹ දිස්ත්‍රික්ක අපි දෙන්නම. ඔව්. ඉතින් ඇත්තටම දේශපාලනේ ඉතාමත් සන්තෝෂින් අපි දේශපාලනය කරනවා ගොඩක්. අපි 95ක් ගත්තොත් ඉතාමත් මම හිතන්නේ සුහදශීලීව මේ කොළඹ දිස්ත්‍රික්කේ අපි දේශපාලනය කරනවා. ඉතාමත් මම හිතන්නේ හොඳ ඒක සලකුණක් දේශපාලනේ. ඉතින් මෙතුමියට විශේෂයෙන් මම ගොඩක් අගය කරනවා. බය නැතුව පිරිමියටත් වැඩිය සමාලට කෙලින් කතා කරනවා. කොන්දක් තියෙනවා මෙතුමියට කෙලින් කතා කරන්න. ඒ වගේම මෙතුමියගේ කා කිරෙහිවත් කිසිම ඉරිසියාවක් කුහකත් නැහැ. ඒක තමයි ලස්සන මෙතුමියගේ රූපයට වැඩියම හිතන්නේ. අපි අගය කරන්න ඕනේ ඒක තමයි මම මෙතුමියගේ අගය කරන්නේ. හරි. හරි දැන් මෙතුමා කියවනේ මෙතුමියගේ අගය කරන්නේ මේ මේ ගුණාංග කියලා දැන් ඔබතුමිය සුචිව සේනසිංහ මැතිතුමාගේ යහළුවෙක් හැටියට අපි දේශපාලනය අමතක කරලා යාළුවෙක් හැටියට අගය කරන ගතිගුණ මොනවා? ගොඩක් තියෙනවා. සමහර වෙලාවට මම ඇත්තටම බයයි මෙතුමා ගැන. මොකද තමාගේ හදවතේ තියෙන ඍජුවම ප්‍රකාශ කරන කිසිම දෙයක් හංගන්නේ නැහැ. What you see is what you get. ඒ වගේම සත්‍ය ප්‍රකාශ කරන කවදාවත් බෑ. ඒක මම හිතන්නේ මේ වෙනකොටත් මේ රටේ සියලු දෙනාම පිළිගත්ත දන්න දෙයක්. ගිය මැතිවරණයේදී මම අවංකවම කියනවා නම් මේ වෙනස අද අපි බොහෝ දෙනෙක් විතරක් නම හිතන්නේ 99.9 පුදුම සැහැල්ලුවකින් ජීවත් වෙන්නේ. ජනවාරි මාසයේ 9 වෙනිදා ලැබිච්ච ප්‍රතිඵල වලින් පස්සේ ඒ ප්‍රතිඵලයේ ලබා ගන්න ඍජුවම කවුරු හරි බොහෝ දෙනෙක් මේකට සහභාගී වුණා. නමුත් මම හිතනවා එක්සත් ජාතික පක්ෂයෙන් නිර්භයව කෙලින්ම සත්‍ය ප්‍රකාශ කරමින් මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා ජනාධිපතිවේ වාඩි කිරීමට විශේෂත්ව දායකත්වයක් දරපු පුද්ගලෙක් තමයි සුජීව සේනසිංහ. මම සමහරලාට අපි වේදිකාවට ගිහිල්ලා එක වේදිකාවේ කතා කරන්න ලෑස්තිල මම හැමතිස්සම කියනවා මම කතා කරලා මෙතනින් යන මොන වෙලාවට මේ වේදිකාවට බෝම්බයක් එයිද සුදු වෑන් එක එයිද මම හැමදාම කියනවා. මොකද මට බයයි සුජීව කෙලින් ඍජුවම කතා කරන ප්‍රකාශ කරන සමහර දේවල් අහනකොට මට බයයි ඊළඟ මොහොතේ මොනවා වේද දන්නේ කියලා. හැමදාම මම කියනවා පොඩ්ඩක් කියන්න තියෙන දේ මම හිතන්නේ විශේෂත්ව ලක්ෂණය බොහෝ දෙනෙක් මම හිතන්නේ සමබර කරගෙන දෙසරයක් හිතලා බැලන්ස් කරනටත් වැඩිය දෙසරයක් හිතනවා මේක කියලා මේකේ තියෙන ඵල විපාක මොනවද ජීවිතේ පරිදුරට තියලා හරි ඒක තමයි මම හිතන්නේ සුජීව සේනසිංහේ තියෙන විශේෂත්ව ලක්ෂණය. ඒක මම හිතන්නේ මේ වෙනකොට මුළු රටම පිළි අරගෙන තියෙනවා. ජීවිතේ පරිදුරට තියලා හරි ජනතාව වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කරමින් ඒ සත්‍ය තමයි අද ජයග්‍රහණය කරේ. සත්‍ය හඳුනාගත්ත පුද්ගලයා මම හිතන්නේ අපි අවංකවම කියනවා නම් මේ රටේ බොහෝ දෙනෙක් පිළිගත දෙයක් තමයි සුජීව සේනසිංහ කියන ඒ මන්ත්‍රීවරයා අද නියෝජ්‍ය අමතිවරයෙක් මේ මැතිවරණයට කරපු දායකත්වයේ සහය අපි කිසි කෙනෙකුට ඒක මම හිතන්නේ තර්ක කරන තත්යකට ගෙන යුතු නැහැ. මොකද එතුමාට ඒ ඇගීම අපි දිය යුතුයි. එතුමා කරපු ඒ සේවය මම හිතනවා සියලු දෙනාම මේ අවස්ථාවේදී පිළිඅරගෙන ඉවරයි කියලා. හොඳයි මම හිතන්නේ විවිධ නාලිකා ඒ වගේම අද බලනකොට දේශපාලන විශේෂම සජාතික පක්ෂයේ ඉන්න දක්ෂතම පාර්ලිමේන්තුවේ වේවා වාදයකට ගියත් ඒ හැම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂ ඉදිරියෙන්ම ඉන මම හිතන්නේ දක්ෂම කතිකත්වයට දක්ෂ පුද්ගලෙක් තමයි සුජීව සේනසිංහ කියන්නේ. හොඳයි මම හිතන්නේ විවිධ නාලිකා නැරඹුවා නම් ඒ බව හැම දිනටම දකින්න අවස්ථාව ලැබෙන්න ඇති. කෙසේ වෙතත් අපි වැඩසටහනේ අද දවසේදී මේ සීසන් එකේ අවසන් කරනවා. ඉතින් ඒ නිසා මේ හැම දිනම කැමති ඇති මම හිතන ඔබ දෙදෙනා ඇතුළුව මේ අපේ පරණ වැඩසටහන් මේ කාලය තුරාවට අපි ඉදිරිපත් කරපු වැඩසටහන් ටිකක් අපි මතක් කරන්න කැමති. අද දවසේ වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා මේ මතකයන් ටිකක් අවදි කරමු.
මගේ මිත්. හොඳයි. අපි මම හිතන්නේ තාක්ෂණික දෝෂයක් තියෙනවා. අපි නැවතත් ඒක ඉදිරිපත් කරමු ටික කාලයක් වෙලාවක් අරගෙන. දැන් රෝසනායක මහත්මිය ඇහුවා මේවා දෙනවද අද දවසේ කියලා. සමහර ඉස්සෙල්ලම වැඩවලට ඇසුරා ඉස්සෙල්ලම අද මුළු දවසේම මත්යන්සේ වැඩ කරලා අද මම කියන්නුනේ මේ අවස්ථාවේදී අපි අපේ රටේ අග්‍රමාත්‍යතුමා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ජයග්‍රහණය කරන්න සහය දීපු සිළු දෙනාටම එකතු වද සුහද වැඩසටහනක් තිබ්බයි කිවර කරලා අපි දෙන්නා මෙතනට පැමිණි සිටින්නේ. ඉතින් මුළු දවසම වෙහෙසලා ඇවිල්ලා දැන් මෙතන සමහර දකින්නේව දැක්කා මට බයත් හිතුණා මේව කරන්න සිද්ධ වෙයිද කියලා වැඩසටහන හරහා. හරි. සුචිව සෙනසිංහතුමා මේ විවේක කාලය හොඳින් ගත කරන බව මේ හැමදෙනාම දන්න. මොකද ඔබතුමා අපේ වැඩසටහන නිරන්තරයෙන් කියපු දෙයක් තමයි හතරෙන් පහෙන් පස්සේ මම සාමාන්‍ය ජීවිතය ගත කරනවා කියලා අපි මට ඔව් වෙලාව කීයද කියලා බලලා අපි කතා කරමු. ඔව් විවේක කාලය ගත වෙන හැමදාම නෙමෙයි කො දැන් දැන් ටිකක් වැඩ කටයුතු වැඩි ඇති කාර්ය බහුල ඇති මේ අලුත් තියෙන දේවලුත් කරන්න තියෙන කාලයත් එක්ක කොහොමද දැන් මේ දවස්වල ජීවිතය ගත වෙන්නේ ටිකක් කාර්ය බහුලයි ඇත්තටම හසුරු ගන්න බැරි ආකාරයේ කාර්ය බහුලත්වයක් තියෙනවා පොඩ්ඩක් ඉතින් මම කාටවත් බෑ කියන්නේ මම පොඩි කාලේ ඉඳලා මම යාළුවෙක් හරි කවුරු නැත්නම් ඕනම පුද්ගලයෙක් යම් කිසි ඉල්ලීමක් මයින් කරොත් මගේ බෑ කියන වචනේ මගේ ශබ්දකෝෂේ නෑ ඉතින් හරිම අමාරුයි අමාත්‍යාංශේ වුණත් මම එළියට ඇවිදගෙන යනකොටත් මගේ ඇවිල්ලා මගෙන් වැඩක් කිව්වම මම ලිෆ්ට් එකට නැගෙන ගමොත් ඒ වැඩේ කාටරි බාර දෙනවා නැත්නම් කොහටරි කෝල් කරනවා මට අර දුකයි එහෙම මිනිස්සෙක් ඇවිල්ලා ආය ආපහු යවන්න ඉතින් ඒක සමානලාට ප්‍රශ්නයක් ඉතින් මොකද දිගින් දිගටම දිගටම මගේ අමාත්‍යාංශේ නෙමෙයි ගොඩක් ඉන්නේ දැන් සියලු දේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ගහක් විදිහට තමයි මාව දකින්නේ ජනතාව. සුජිව සෙන්සේගේ මහත්තයා කිව්වා නම් මේකට ලැබෙයි කියලා ඉතින් මට ඉන්නේ වෙන අමාත්‍යාංශවල මට සම්බන්ධ අමාත්‍යාංශවල නෙමෙයි. මාරු වීම කරන්න බැරි වැඩ නඩු ගොඩාක් දේවල් ඉතින් එනවා. ඉතින් හරි අමාරුයි. ඉතින් ඒ කටට මේක පහදලා ඉතින් මම පුළුවන් විදිහට උදව් කරන්න බලන හැබැයි හසුරුවා ගැනීමේ ජීවිතය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මහන්සි ගොඩක් මහන්සි කාර්යබහුලයි. වෙලාවක් නැහැ මගේ තාත්තත් මම මගේ තාත්තා පොඩ අසනීපතත්වෙන් ඉන්නේ නුවර ඉතින් එතුමා බලන්නත් මම දවස් දෙකකට තුනකට සැරයක් යනවා ඒ කාන්තාවගේ ඉතින් ඒ කාන්තාවගේ මහත්යෝ මේ ආණ්ඩුවත් එක්ක ළඟින්ම වැඩ කරපු ලොකු ලොකු ආයතනවල කට්ටිය ඉතින් ඒගොල්ලන් අපි දවස් 20න් අහනවා මොනවද කරේ කියලා ඉතින් මේ දවස් 20න් අපි කරපු හරිය හොඳටම ඇති ඒගොල්ලන් මේ හම්බ කරලා අවුරුදු 10ක් තුල මේ ආණ්ඩුවට ළඟින්ම වැඩ කරලා අපෙන් අහනවා දැන් ඕගොල්ලන් අපි මේක කරා අපි මං අහනවා ඕගොල්ලන්ට මොකද තියෙන අයිතිය මොකද කියලා මේගොල්ලන් කියනවා අපි ඡන්දය දුන්නා කියලා. ඉතින් අවුරුදු 10ක්ම ආණ්ඩුවට සහයෝගය දීලා මේ හිටපු මං දේශපාලන කතා කරන්න කැමති නෑ. හැබැයි මේ අපි කාලය තුල මේ දවස් 25 තුල විශාල කාර්යභාරයක් මේ රටේ දිශා වෙනස් කරන්න අපි කරලා තියෙනවා. ඉතින් දේශපාලනය කතා නොකරන හින්දා මං කතා නොකරන්නේ. හැබැයි අපි ලොකු පරිත්‍යාගයක් ඒ සඳහා ජනතාව හැමදේම දිහා හොඳින් බලාගෙන ඉන්නවා නේද? කියන්නේ මේ සමහර දේවල් වලට එකපාරට මම කියන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සාමාන්‍යයෙන් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී කියලා හිතාගෙන ඉන්නේ තමාගේ පරමාධිපත්‍ය ඡන්දයක් වෙලාවේදී ගිහිල්ලා කතිර ගහලා ආවිල්ලා අවුරුදු 6ක් නිශ්ශබ්ද වෙනදලා ඊළඟ අවුරුදු 6දී නැවත වාරයක් මැතිවරණයක් තිනුනට ඒ වෙලාවට ඉතරක් ගිල නමුත් මේ අවස්ථාවේදී මේ ඡන්දයේදී මම හිතන්නේ සම්මස්ත ශ්‍රී ලංකාවේ ජනතාව මේ ඡන්දේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. අපේ ඡන්ද ව්‍යාපාරයට වැඩිය මම හිතන්නේ බිම් මට්ටමේ ජනතාව ව්‍යාපාරයක් ගෙනිච්චා. විශේෂම වෙබ් අඩවි වලින් සෝෂල් මීඩියා හරහා අපේ ත්‍රිරෝද සහෝදරයන්ද වෙළඳපොලේ මහත්තුරුන්ද හැම කෙනෙක්ම ගෙවල් වල ගෘහණියෝ ඉස්කෝල දරුවගෙන අම්මාවරු මේ සියලු දෙනාම මේ ප්‍රචාරණ වැඩ කටයුතු වලට ඒගොල්ලන්ගේ මට්ටමෙන් කරා. ඒ කරලා ඉවරලා දැන් මේ වෙනකොට මේ සියලු දෙනාම අර මේ සිස්ටම් එකත් එක්ක එන්ගේජ් වෙනවා කියන්නේ මේක ඔව් සම්බන්ධයි මේ සියලු දෙනාම දැන් බලන්නේ දිනෙන් දින අපේ හානු අරක කරන්නේ නැත්තේ මේක කරන්නේ නැත්තේ දැන් මේක කරොත් හොඳයි නේද අරක කරොත් හොඳයි දැන් අපි දැන් මේ දිනසියේ වැඩසටහන ඉවර කරන්න සියලු දෙනාම තමාගේ අමාත්‍යාංශවල අපි තාමත්ම කාර්යබහුල වැඩ කරනවා මෙතුමාගේ අමාත්‍යාංශවල තමයි බහුතර වැඩ කොටසක් තියෙන්නේ දිනසියේ වැඩසටහන කරන්න මෙතුමායි විජේදාස රාජපක්ෂ මෙතුමායි දෙන්නට ඉතින් ඒ වාගේ අපේ දිනසියේ වැඩ නමුත් දැන් මේ වෙනකොට ජනතාව ඒගොල්ලන් දන්න වංචනික දේවල් සිදු වෙච්ච දූෂණය සිදු වෙච්ච ඔක්කොම ඇවිල්ලා කියනවා නේ ඔව් දැන් ඒ තරමටම ඒගොල්ලන් අර සම්බන්ධ වෙලා තියෙනවා මේ දේශපාලන උනන්දුවක් තියෙනවා ඒක මං හිතන්නේ හොඳ දෙයක් ඒක ඉතා සුභවාදී ලෙස අපි බැලියොත් මොකද බය නැතුව කතා කරන්න අවස්ථාවක් තියෙනවා තමයි එතන තමයි අපි දෙන්නගේ වෙනස එන්නේ දැන් මේ දැන් අපි ඉවසීම තියෙනවා නේද මොකද රෝසී සේනගේ මැතිතුමේ මමයි සාමාන්‍ය පුද්ගලයෝ අපේ අපිට ආරක්ෂක බටයෝ නෑ අපි යන තැන්වල ඉතින් ඒකත් අපිට ප්‍රශ්නයක් සමානලට ඉතින් ජනතාවට කෙලින්ම ඇවිල්ලා අපිට කියන්න ඕනේ ඉස්සර ඔය බලවත් පුද්ගලයන්ට ලං වෙන්නවත් නෑ වරදක් තිබ්බත් ඈතින් තමයි බලලා ඉන්නවා කියන්නේ දැන් අපිට එහෙම නෙමෙයි රෝසනනායක මැතිතුමේට මටයි ළඟට ඇවිල්ලා
තමන්ගේ හිතේ තියෙන ඕනම දෙයක් අපිට කියන්න බෑ. ඉතින් අපිට එතනදී ඉවසීම ගොඩාක්ද අපි මාරුවෙන් අපේ ජීවිතය පරිත්‍යාග කරලා අපේ පවුල් පරිත්‍යාග කරලා අපේ ධනෙ පරිත්‍යාග කරලා අපි මේ දේශපාලනය කරලා තියෙන්නේ මමයි මෙතුමියයි නැති කරගත්ත නිසා මේ දේශපාලනයෙන් කිසිම දෙයක් හම්බ කරන්නේ නැහැ. බලන්නකෝ දේශපාලනයේ තම විවාහ වෙලක් නෑ. හැමදාම අපි කියනවා. ඒක ෆුල් ටයිම් පොලිටික්ස්. අනේ මේ මාතෘකාවට ඒ කියලා මම විශ්වාස කරන රෝණිගේ මහන් හිටියේ. ඒක තමයි මම බලාපොරොත්තු නොවන මාතෘකාව රෝසි. නෑ 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 මේ මාතෘකාව ගැන හැමදාමත් අපි කියනවා. දැන් කාලේ හරි කියලා. හරි. අපි ගීතයක් අහමු එහෙනම් ඔබතුමිය කැමති ගීතයක් නමලුඩිගම මහත්මයාගේ කැමති. මම මේ අවස්ථාවේදී එතුමාට මම හිතන්නේ අපි සහයෝගයක් හැටියට මම හිතන්නේ ඒකයි මම කිව්වේ මට ආසයි මේ අවස්ථාවේදී ජනතාවගේ හදවත් වලට නැවත වරක් අවදි කරන තැනට නාමලුඩු ගමට ට්‍රිබියුට් එකක් හැටියට ඉල්ලන්න අද දවසේ ගීතයක් කියනවානේ අනිවාර්යෙන් අපි වැඩසටහනට සහභාගී වෙනොත් ගීතයක් නොකියන්නේ නැහැ. අපි ඡන්ද කඩන්නද ඔයා ප්ලෑන් කරන්නේ? දැන් බලන්න පහුගිය වැඩසටහන් දෙකේම ඇවිල්ලා ඡන්ද කඩුණාද? එතන ඇවිල්ලා තමයි පුරුදු වෙන්නේ. ඊට පස්සේ නැත්තම් ඒක දැන් ජනතාව හිතන්නේ මම පුරුදුල ඇවිල්ලා කියලා. මෙතන ඇවිල්ලා මේ වචන ටික කියනවා. මෙතන ඇවිල්ලා අපි දන්නවා පාසල යන කාලේ හොඳට සිං කරන්න පුළුවන්. හොඳට dance කරන්න පුළුවන්.
ඔය විස්තර දන්න අපි ඔක්කොම දැන් ඔය විස්තර එකක් ගොඩක් කතා කරේ. හරි. අපි සුජේසේන සිංහතුමාගේ ගීතයක් අපි අහමු විරාමයෙන් පස්සේ අද වචන ටිකක් ලියලා දෙන්නම් කියලා ගායන විමුක්ති කියනවා. නේද? මම නැත්තම් බෑනේ නේද? අනිවාර්යෙන්ම. හොඳට සින්ද කියන ඔය බොරු කරන්නේ. දැක්කනේ. යාළුව සාක්ෂි දරනවා නේද? හරි. අපි එක්සත් ජාතික පක්ෂ පුංචි පුංචි සාද කියන හරි අද බේරෙන්න හම්බෙන්නේ නැහැ. අපි වැඩසටහන ඉක්මනට විරාමයක. නෝ පොලිටික්ස් බ්‍රේක්. හරි අපි දැන් විරාමයක් ලබා ගත්තා. දැන් විරාමෙන් අනතුරුව සුජේසෙන්සික මැතිතුමා කිව්වා ගීතයක් ගායනා කරනවා කියලා. මොකද රොස්සනායක මහත්මියත් කියනවා මේ දැන් ගීතයක් කියන්න ඕනේ. ඒකලා බිකුව ආදරය ගැන අහන්නම කියලා නේද? ආදරය. විවාහය ගැන අහන්න කියලා. ආදරය ගැන අහන්න කියන්නේ. ඔව් ආදරේ විවාහේ නේද? ඔව් ඒ දෙක තමයි අහන්න කියලා කිව්වේ. හරි. සුජේසෙන් සිංහ මැතිතුමා. ඔව්. මේ දැන් මෙතුමේ කියනවා මේ මෙහිමයි දැන් මෙහිමයි දැන් දේශපාලනයටම ජීවිතේ කැප වෙලා තියෙන්නේ නැහැ කියලා නේද? මේකෙන් බොහොම මන්නේ මේ කාර්ය බහුලයි කරගන්න දැන් විශේෂ මැතිතුමා අවංකම කියනවා නම් සුජීව හරීම හිතේ අමාරුවෙන් ඉන්නේ තමයි පියා ගැන. මොකද දවස් දෙකකට සැරයක් හරි ගිහිල්ලා පියාව මුණ ගැහිලා මම දකින්න සෝෂල් මීඩියා එකෙත් පියත් එක්ක ඉඳගෙන මොකද හැමදාම පාර්ලිමේන්තු වඩනත් කියවන්නේම තාත්තා ගැන තාත්තගේ ලෙඩ දුක් ගැන සමාජ දවසල අඬලක් තියෙනවා කතා පටන් ගන්නකොට තාත්තා මතක් කරලා කතා පටන් අරගුත් තියෙන කමෙන්ට්ස් ගත වෙලා තියෙනවා ඒක මං හිතන්නේ පුතෙක්ගෙන් සිදුවිය යුතු සුවිශේෂ තමාගේ පියාගෙන් ලැබිච්ච ආభాෂ පියා තමා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙච්ච හැටි තමා යද මේ චරිතයේ පියා නිසා කියන එකත් දෙමාපියන්ට ගරු කරන තත්ත්වයක් මෙතුමට තියෙනවා සංවේදී ඒ පැත්තෙන්. ඉතින් අර අනිකුත් උච්චර කාර්යබහුල දේශපාලනය කරද්දී ඒ වගේම තමාගේ ජීවිතේට වෙලාවක් නැහැ කියනකොට මම හිතන සියලුම පුද්ගලයන්ට මේක ස්ත්‍රී පුරුෂ සමාජ භාවිත සියලු දෙනාටම පොදු දෙයක් තමාට ජීවිතේ තමාගේ සහකාරිය හෝ සහකාරය හරි වෙලාවේදී මුණ ගැහිලා ඒක මම හිතන ගොඩක් ඒක සහායක් වෙනවා. පිටුපහලක් වෙන තව කෙනෙක් ඉන්නකොට තමාගේ දුක් සැප බෙදාගෙන තමාගේ සාර්ථකත්වය බෙදාගෙන තමාගේ දෙමෝපියන්ට මං හිතන්නේ දෙමෝපියන්ගේ සුව සැප බැලීමට අවශ්‍ය කරන ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් මං හිතන්නේ සුජීවට ඒ කාලේ හරි. අපි හැමදාම කියනවා අපි දැන් ඉඳගෙන පාර්ලිමේන්තේ මොකද කාලේ හරි කියලා ගොඩක් ඒක තමයි. දැන් හරි ඉන්නලා මේ සීල දෙනාම හොඳ පෞල් ජීවිතයක්. දැන් ප්‍රොපෝසල්ස් අරන් එන්න කියලා කියන්නේ නේද? ඔව් ගේන ප්‍රොපෝසල්ස් අරන් අපි රියැලිටි ෂෝ එකක් කරමු. රියැලිටි ෂෝ එක. ෆයින් මයි ෆියුචර්. ෆියුචර් පාට්නර්. දරන මම ඕගලන්ට කියනවා ඉතින් රියැලිටි ෂෝ එකක් අපි අර මෙන්ෂන් එකේ පොලිමක් තියෙන්නේ බැචුලර්ස් මොකද්ද කියලා දැන් ප්‍රොග්‍රෑම් කෝල් ද බැ පොලිමක් තියෙයි මං හිතන්නේ අර මොන සොයන් මෙරයක් කරන්නේ නැත්නම් මං විතරක් ඉදින් දන්නේ නැහැ පොලිමේ නෑ ඇත්තටම මේ මේ මෙහෙම නොවේවා ඔබට මේ දැන් හොඳ ඉතුරියක් නේ කියන්නේ දෙස් පාලන කටයුතු මේ මෙන්නත් එක්කදී එතකොට දැන් උදව් කරන්න වෙයි ඒකව හරි හොයා ගන්න නේද හොඳ නැහැ නේ ඉතින් අපෙන් උදව් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ නේ නෑ බලාපොරොත්තු නම් මම කිසිම උදව්වක් කරන්නේ නැහැ අයිය බොරු කියන්නේ පස්සු ජීව මං කියන රෝස ගන්න නිකන් නිකන් අපෙන් උදව් නැහැ සුජීවට ඕන තරම් ඉන්නවා තෝරගන්න විතරයි තියෙන්නේ නේද තෝරගන්න විදියක් නැතුව ඉන්නේ ආ තෝරගන්න විදියක් නැතුව ඉන්නේ මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඕනේ දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ප්‍රශ්නයක් නැහැ ඔය මම හිතන්නේ ජීවිතේ වේලි වේලි ඉන්නේ මම තමාගේ පෞල් ජීවිතේ තරම් ඔයි කියන්නේ බස ජීව සාරා කාන්තාරේ වගේ සාරා කාන්තාර හරි බස් මෙතුමිය දැන් දන්න ඔක්කොම විස්තර ටික දන්නව නේද නෑ නෑ මම මෙහෙමයි මම දන්නේ බොහොම ටික ඒ පැත්ත අපිට කියන්න ආ ඒ වගේ දේශපාලනික වශයෙන් සහ අනිකුත් කතා කරන හොඳ මම හොඳ මිතුරියක් හැමතිස්සෙම අවවාද උපදේශ මට අවවාද කරන අවස්ථාවක් තියෙනවා අපි දන්න කරුණු කාරණා බෙදා හදාගන්න ලෝභකමකින් තොරව දන්න හැම කරුණක්ම අපිත් එක්ක බෙදාගන්න ඒ වගේ සුජීවගේ ඒ පැත්ත ඉතාමත්ම මම හිතන්නේ සහෝදරත්වයෙන් යුක්තව අපි කටයුතු කරනවා සහෝදරයෙක් හොඳ යාළුවෙක් නමුත් මේ පැත්ත ගැන කතා කරන්නේ ආ ඒ පැත්ත ගැන කතා කරන්නේ ඉතින් ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් පින්තුරු ටිකක් එහෙම පෙන්නලා අහන මෙයා හොඳද කියලා ඉතින් ඒ ආරනේ ඉතර නේ වෙන අහලා ඉතින් අපි දැන් මමත් අහලා බලනකො ඒ වගේ ඊට පස්සේ අපි කියන මෙයා හොඳ නෑ කියලා මොකද රුවිනි මම හිතන්නේ ජීවිතේ අපි දැන් මේ කරන කාර්ය බහුල ජනතාව වෙනුවෙන් කරන සේවය මේ කැපවීම ජනතා සේවකයෙක් හැටියට කරන කාර්ය
බාරයට අමතර මහිතන අපේ සිරු දෙනාගේ මගේ ජීවිතය සාර්ථකත්වයක් යම් අකරන් තියෙනවානේ මගේ පවුල් ජීවිතේ මගේ ස්වාමි පුරුෂයන් ලැබෙන සහය මගේ දරුවෝ තුන්දෙනේ දරුවෝ තුන්දෙනා වැඩෙනවා බලාගෙන ඉන්නකොට ඒ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මම අම්මා කෙනෙක් හැටියට කරන දේ ඉතින් මේ මේ පැත්ත මම හිතනවා සුජීවකේ වර්ධනය කරගන්න පුළුවන් නම් මම හිතන එකත් එතකොට ඒ සාර්ථකත්වයට වඩාත් ඵලදායි ලෙස අපිට දකින්න පුළුවන් ඕක තමයි තේරෙන්නේ ඇති මේ තරුණ අවදියේදී මීටෙදී ඊට පස්සේ සංසුන් වෙන්න බලනවා පෞල් ජීවිතයක් ගත කරනකොට. එහෙම මම දැකලා තියෙනවා අපේ පක්ෂේ දැන් බොහෝ මන්ත්‍රීවරු සෙටල් වෙලා ඉන්නවා. සෙටල් වෙලා ඒගොල්ලන්ගේ දරු පෞල් එනකොට ඒගොල්ලන් අර වෙනත් ආකාරයෙන් on a serious note මෙතන මේ queue එක සම්බන්ධ වෙනුත් දැන් මම කරනවා ඉතින් කොළඹ මම කොළඹ නෙමෙයි මම නුවරින් මගේ තාත්තලාට මම යන්න එපා කියත්තා මම කොළඹට එන්නේ. ඉතින් ඇවිල්ලා කොළඹ establish වෙලා කොළඹ මේ දේශපාලනය කරන්න ලොකු මුදලකුත් ඕනේ මම තාත්තලාට කරදර කරන්නේ නැහැ මගේ සහෝදරයන්ට මම කරදර කරන්නේ නැහැ ඉතින් මගේ දෙවෙනි සහෝදරයා මට යම් කිසි මට්ටමේ උදව් කරනවා ඉතින් හැබැයි මම කාගෙන්වත් උදව් බලාපොරොත්තුුන්නේ නැහැ ඉතින් එහෙම නොකරනකොට ඉතින් අපිට හැම දෙයක්ම කරන්න හම් වෙන්නේ නැහැ දේශපාලනය කරනවා කියන්නේ විශාල පරිත්‍යාගයක් විශාල මුදලක් අවශ්‍යයි අන්තික අපි මේ මොකද්ද මේ කෙටියෙන් කියන්නේ පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන මේ දෙකම නෑ ආරම්භ කරනකොට රෝස් දෙනා කැමැත්ත මේ වගේ නෙමෙයි මම විවාහක රූප රජිනවත් සුන්දරේවත් මට එහෙම පසුබිමක් තිබ්බේ නැහැ ඇත්තම ඒ දේශපාලනේ ජයග්‍රහණය කරන්න මට කිසිම පසුබිමක් තිබ්බේ නැහැ උත්සාහයෙන් හැමදාම අනිවාර්යයෙන් දක්ෂතාවය කරනකොට ඉතින් එතකොට අපි කැපකිරීම මගේ වැඩි මට ඡන්ද ලබා ගන්න කරන කැපකිරීම සල්ලි විදන් කරන්න ඕනේ සල්ලි විදන් කරනකොට වෙන දේවල් කරන්න හැකියාවක් නැහැ කොළඹ ගෙවල් ගන්න ඕනේ කොළඹ දේපල ගන්න ඕනේ ඒ බැංකුවේ මුදල් තියෙන්න ඕනේ ඉතින් මේ ඔක්කොම ටික කරනකොට ලේසි නැහැ ඇත්තටම ඉතින් සියලු දේම සම්පූර්ණ කරගන්න. දැන් තමයි මම ඇත්තටම මම හිතන්නේ ජීවිතේ මම සියලු දෙයක් සම්පූර්ණ කරන්නේ. මොකද රෝසිලා අපි සල්ලි හම්බ කරන්න දේශපාලනට ආවෙත් නෑ. අපි ඩීල් දාන්නෙත් නෑ කොහෙන්වත්. ඩීල් දානවා නම් මේක ලේසි. මේ කලිනුත් හොඳ ඩීල් දාන්න තිබ්බ ලක්ෂ 10,000 කොටා ගන්න තිබ්බ. එහෙම කරා නම් ඒක මොකද එහෙම නැතුව කරනකොට සියලු දේ මගේ ආදායම් මාර්ගයත් තනිකර බිඳුවට බහිනවා. මොකද මම නීති වෘත්තිය දැන් අවුරුදු 10ක් කරලා නෑ. එතකොට දේශපාලනෙන් අපිට ආදායම් ලැබෙන්නෙත් නෑ. එතකොට මේක දේශපාලනය කරන්නත් විශාල මුදලක් අවශ්‍යයි. ඒතර මේ එන පාර ඡන්දරත් ලක්ෂ 100කට වැඩි අපිට අවශ්‍යයි. ඉතින් ඒ ලක්ෂ 100 මම කොහෙන් හරි ව්‍යාපාරවලින් මොකක් හරි දෙයකින් හොයාගන්න ඕනේ. ඉතින් එහෙම හොයාගන්නකොට අපිට අර ඔක්කොම සම්බරව දේශපාලන පසුබිම් ඉන්න වෙන මම ඉන්නේ. එතකොට අපිට දේශපාලනය කරන්න ඉතාම අමාරු කාලෙකින් මම දේශපාලනය කරේ. මට මම්ම එළවගෙන ගිහිල්ලා වාහනේ මම්ම බැහැලා කැබ් එකකින් මම මලගේ වලට ගිහලා මලගේ ඇතුළට ගිහලා නැගුණොත් මාව කවුද කියලා දන්නේ නැහැ සමහර කට්ටිය. ඔව් මෙතන අපිට කලින් වැඩසටහනට සාමාන්‍ය මේ කොළඹ පැත්තේ ඡන්දිල් නැදී අල්ලපු ගෙදර ඉන්න මිනිස්සුයවත් දන්නේ නැහැ කියලා. ඇත්තට මේක තමයි තත්ත්වය. මේ එහෙම කියලා කිව්ව මට මතකයි වැඩසටහන. ඔව් ඒක තමයි ඇත්තටම. මම හිතන්නේ සුජීව ඒ කාලේ ওই වැඩසටහන් වලට ඇවිල්ලා සුජීවගේ දක්ෂතාවය මම හිතන්නේ ඔක්නම් වල පෙන්වන්නේ අවස්ථාවක් ලැබුණ නිසා ජනතාව තුළ ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ අවදී සිට මම හිතන්නේ ඒ අවදී ඉඳලා මේ වෙනකොට විශාල වර්ධනයක් අද සුජීවී ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තැනක. ඒක බාධකකින් තොරව අපි පිළිගත යුතු දෙයක්. තනතුරු එහෙම නැහැ හැබැයි. ජනතාවගේ පිළිගැනීම කියන දේ වෙන කිසිම දෙයකින් ගන්න බලින් ගන්න බෑ මම හිතන්නේ එතන තමයි තමුන්ගේ සියල්ල තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජනතාවගේ හදවත්වල ඉන්න තාක්කල් කිසිම තනතුරක් නැතු වුණත් මේක තමයි තනතුර. ඒක තමයි. ජනතාවේ කැමැත්ත තමයි මම ලබන උසස්ම තනතුර. ඉතින් අපි හොඳට බුදිය ගන්නවා. අපි කෙලින් කතා කරනවා කියලා ජනතාව විශ්වාස කරනවා. ඉතින් අපි හොඳට දේශපාලනය කරනවා. ඒක ඇත්ත. මොකද ගෙදර ගිහින් දැන් කොහොම හරි දාන්න හොඳ නීතිඥවෙක් වුණාම අර මේ සබ්ජෙක්ට් එක කොහොම හරි බයි කරනවා. ඒකට දැන් මොනිටිසුන්ට කරුණු ගන්නවා කියලා ඒක මීට ඉස්සලා ගියා. ඒක දැන් වෙනම තැනකට හේතු නිසා පවුලක් නඩත්තු කරන්න බැරි. මෙහෙම ගිහලා මේ පැත්තට දැම්මා. දැන් සූදානම් කියලා කිව්වනේ මම. දැන් සූදානම් කියලා කිව්වා නේද? හරි. දැන් අපි කෙසේ වෙතත් මේ වැඩසටහන මගේ ටෙලිෆෝන් නම්බර කියන්නද මේ? කියන්න කියන්න. වැඩසටහන් නිරන්තරයෙන් කතා කරනවා වැඩසටහන්
රූපවාහිනිය දේශපාලන වැඩසටහන සහභාගී වෙන සමහර දේවල් බලන්නේ අහන්නේ. අම්මතේ මන් දේශපාලන කතා කරන්නේ. ඔව් කතා කරන්නේ නැහැ කියලා. කෙසේ වෙතත් අපි ඔබ අම්මට සීනේ තියෙන ගොඩක් කියලා ගෙදර බලා ඉන්න. දැනුත් මම හිතන්නේ බලා ඉන්නවා. අද ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි very sensitive. මගේ අම්මා හරිම sensitive. මහාචාර්යවරියා. අයියා කියනවා හුස්ම මේ මරන ඉන්න එක පාට මොකක් හරි මාව ෂේප් වුණාම ආය හුස්ම මරනවා. අයියට ඉනනවා. අපි ඇත්තටම ඔබතුමාගේ පියාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපේ වැඩසටහනේ. ඒක මතක් කරපම් මගේ තනිකර මූඩ් එක වෙනස් වෙනවා ඉතින්. ඒක පියා මතක් නොකර මම ගොඩක් කලට ඉන්න හදන්නේ. ඔව් අපි වැඩසටහනින් ප්‍රාර්ථනා කරනවා. මොකද නිරන්තරයෙන් මේ ඔබතුමා අතුරු දේශපාලකෙන් බොහෝ දෙනෙක් අපි වැඩසටහනේ බොහොම සුහද වෙනවා. ඒ අය මේ වැඩසටහන අවසන් වෙලා යන්නේ වැඩසටහන මට දුකක් නැහැ. මම කොළඹ ආවත් හැම සුමානෙම මගේ දෙමාපියන් බලන්න ගියෙ. එකම පුද්ගලයා මම හිතන්නේ මමගේ ඉස්කෝලේ බැලුවොත් මම තමයි. හැම නුවර හැම සුමානට සැරයක්ම මම ගිහිල්ලා දෙමාපියන් බලනවා. මතනේ නුවරටත් පැයෙන් එකමාරක් මගේ යනවා ඇති හයිවේස් නැති වුණත් නේද? දෙකමාරක් රෑ 11ට ඉතර යන්නේ. ඉතින් දෙකමාරක් යනවා. රෑට යනකොට ඉක්මනින් යන්න පුළුවන් නේද? දැන් ගුරුනාල පැත්තේ යන්නේ. හා ඔව්. හයිවේ. දැන් හරි දැන් අර ගෑනුනම දැන් රූට් එකක් දන්නවා නේද? දැන් මේ පැත්තෙන් යනවා කියලා කියනවා. හරි. දැන් ඔබ තුමා තක්කලි ගයි දන්නේ එන පාර යනකොට. එච්චර තරහකාරයෝ ඉන්නා කියලා මං හිතන්නේ. දැන් මේ දැන් ඔබතුමා මේ කියනවද ගීත මොකද්ද කියනවා රම්බරි කියනවා කියලා. නෑ ගීත කියන්නේ දැන් වචන දන්නෙත් නෑ මම. ඒ වචන දෙන්නම් කිව්වා පිටිපස්සේ. ඔව් ගායන විමුක්ති මොකද්ද ඕන ගීතේ ඔබතුමාට කියන්න ලියලා ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වට. පස්සේ බලමු ගීතයක් අපි හොයාගමු. හරි දැන් ඔබතුමේ සමනෙන් වැඩිපුර කැමති ගීත මොනවාද? දැන් මමනි කලින් ගීතේ නම් කරේ. ඔව් සුජීවරි කැමති. ඔබතුමාට අවස්ථාව තින් මේ ළඟ ගීතේ නම් කරන්නේ ඊට පස්සේ ගීතේ කියන්න. ක්ලරන්ස් කේ මොකක් කරේ ක්ලරන්ස් කී ගීතය පුළුවන් හරි මිල්ටන් මල්වාරච්චි කවුරුද දෙන්නේ ඕකනේ මිල්ටන් මල්වාරච්චි ක්ලරන්ස් ජෝතිපාල ජෝතිපාල ලස්සන සින්දුවක් කියනවා අය කිව්වා 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 කියනවා මම දැන් තමයි දැනගත්තේ ජෝතිපාල කියන්නේ කියලා ඒක මොකද සින්දුව මතක නැහැ ලස්සන සින්දුව මම සෙන්ින්දනේ රාත් හරි මම හිතන්නේ අපි කණ්ඩායම සූදානම් වෙනවා අපි අර විශේෂිතේ අපි කලින් කතා කරගෙන ඉඳලා මම හිතන්නේ අපි දෙයක් පොරොන්දු වුණොත් ඒක කතා කරන්න එපායි මොකද අර ඉවසීම කියන දේ කොහොමද ඔච්චර තියාගන්නේ කියන එක මොකද සමහර අවස්ථාවල නෑ ඉවසීම කියන එක මම නම් මේක භාවනා කරනවා වගේ වැඩක් ඉතාමත් කවුරුත් ඇත්තටම පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන නෑ ඒ වගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒ නෙමෙයි තියෙන එළියේ තියෙන අපිට ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ ඉවසීම ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඒක අපි දන්නවා උසාවියේ පාර්ලිමේන්තුවේ අපිට ප්‍රශ්නයක් නෙමෙයි එලියට ආපම හැම දිනම පොලිටික්ස් දන්නවනේ ලංකාවේ. දැන් හැමදාම ඒ ගැන කතා කරනවා. නෑ දැන් දැන් ඉංජිනේරු වෘත්තිය ගත්තොත් නීති වෘත්තිය ගත්තොත් ඒ වෘත්තියේ ඉන්න කට්ටිය තමයි දන්නේ. දැන් පොලිටික්ස් අපිට වැඩිය හොඳට සියලු දෙනාම දන්නවනේ. ඒතර අපි මේ දේ කියන දේ අහගෙන ඉන්න ඕනේ. ඉතින් අපිට උපදෙස් දෙනවා අපිට ගොඩක් වෙලාවට. ඒක තමයි අමාරු. විශේෂයෙන්ම පොඩි පාටි ක්‍රීම් ගාම පොඩ්ඩක් බීලා ඉන්නකොට මේ කට්ටිය වැඩියෙන් උපදෙස් දෙනවා. එතකොට හරි අමාරුයි අතට. ආගෙනත් ඉන්න බෑනේ. එතකොට තමයි එතකොට අතට අපි තේරෙන්නේ නැහැ නේද? මිනිස්සුන්ට තේරෙන්නේ අපි කොච්චර අපි කොච්චර අපි අහන්නේ මිඳලාද මේක කරන්න කියලා. මේක කරන්න කියලා. අපි කොච්චර අමාරුවෙන්ද මේ AI වෙනුවෙන් සේවයක් ගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් සමහරට ඇවිල්ලා මම මට තේරෙනවා මේ මේ සුජීව කියන්න හදන දේ. දැන් අද වුණත් මුණ ගැහෙනකොට අරක මෙහෙම හොඳට කරා. මෙහෙම කරන්න හොඳන්නේ. හොඳයි. නෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අතින් අල්ලලා අපි විනාඩි පැය භාගයකට පොඩ්ඩක් දෙන්න බෑද අපිට කතා කරන්න කියලා. ඒක අහලා එරණා තව එක්කෙනෙක් කතා කරනවා. ඉතින් ඒක තමයි අපි කරන්නේ. පරිත්‍යාග කරන්නේ නැත්තේ. ඔව් මෙහෙම කරන්න ඕවා මෙහෙම කරන්න ඕවාගේ මදි පොඩ්ඩක් මේක නම් මම කියන්නේ දිගට 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 ඒක ඉවරන ගාම තව එක්කෙනෙක් අල්ල ගන්නවා. මම දැන් හැමදෙනාම ආදරේ ගෞරවයත් එක්ක කතා කරන්නේ. නේද? මම දැන් අකමැති කෙනෙක් නම් එහෙම ආවිල්ලා. හැබැයි අපිට ජීවිතේ මේකම දිගටම මුළු දවසම අහනකොට අපිට සැහැල්ලුවක් නැහැ නේද? සමහරක් ඉවරුනේ සාමාන්‍ය සාධනීය විවේචනයක් නම් මම හරි කැමැත්තෙන් පිළිගන්නවා. සමහරු නිකන් විවේචනය කරනවා වෙනුවෙන් විවේචනය පල්ලයට දාන මානසිකව පල්ලයට දාන කරනවා. ඒක 10ක් විතර ඇව්වම අමාරු ඒක උඩ හරි හරි කියලා අපි අනේක තමයි කරන්නේ. ගොඩක් කාලවලට ඉතින් තවත් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ගොඩාක් මේක භාවනා කරන්න ඕනේ දැන් ඉස්සරහට. දැන් මේක පෞද්ගලික දේව පෞද්ගලිකව අපිට කියන දේකුත් නෙමෙයි. එක්කෝ පක්ෂය ගැන එක්කෝ අපි කරන මොකක් හරි අමාත්‍යාංශ මොකක් හරි ගැන වෙන්න ඇති. දැන් ඔක්කොටම අදහස් තියෙනවා. කොහොමද මේක දුවන්න ඕනේ කියලා. පැහැදිලි කර පරණ ගත්තම අපිත් ආගියුමන්ට් පටන් ගන්නවා. ඔව්. ඒතර අපිට පැහැදිලි නොකර ඉතින් මන් දන්නේ මොකද හරි ක්‍රමය කියලා. ආ හරි හරි කියලා ඔලුවට ගණන් ගන්න නේතුව. ඒකත් අසාධාරණයි කියලා හිතනවා. ඒතකොට ඒගොල්ලන්ට අපි උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මේකේ බැලන්ස් එක කොහෙද කියන එක හොයා ගන්න හරි. එක්ස්පීරියන්ස් එකෙන්ම තමයි හොයා ගන්න වෙන්නේ නේද? හරි අපි කණ්ඩායමට ගිහින් ගීතයක් ඉවත් කරා. Thank you.
සූදානම්ට ස්තුතියි. මේ අපි ඉක්මනට මේ ඉදීමෙන් ගීත ගායනා කරා. හැබැයි ඊට පස්සේ ඔබතුමාගේ ගීතේ සූදානම් වෙනවා, වචන දෙනවා කියලා කිව්වා. මේ අද අපි මේ සීසන් එක අවසන් කරන දවසේ ඔබතුමාට අනිවාර්යෙන් ගීතයක් ගායනා කරන්න වෙනවා නේද? ඔච්චර අහංකාරයෙන් ඉපස්ස ජීවන හොඳට සින්දු කියනවා. මට පුළුවන් නම් මම රොවණි කියනවා. මට සින්දු කියන්න බැරි නිසා. මට පුළුවන් ඒක. නෑ බොරු කියන්න බෑ. මම අපි ඩුවට් එකක් කියනවා. ඩුවට් එක. මම දැක්ක කියනවා. මම සින්දු කියද්දි ඔක්කොම නිදාගන්න බැ මේ. 2.5 හැරි. නිදි ඉන්න කට්ටිය. ඔව් දැන් නිදාගන්න වෙලාව නේ නේ. හරි. පස් කරනවා දැන්. මගේ හොඳට හොඳේ ඉන්න. විනෝදාංශේ නියෝජ්‍ය අධිකරණයේ තමයි. විනෝදෙට හැරෙයි. හරි අපි වැඩසටහන ඉපදීම විරාමයක් ලබා ගමු. මතරි විරාමයේ අනතුරුව අපි මෙතුමාට කියමු හරි. ගීතයක් ගායනා කරන්න. හොඳයි අපි දවසේ වැඩසටහන මේ විදිහට සජීව සෙන්සිංග මහත්මයා තුසේනායක මහත්මියත් එක්ක බොහොම මේ සුහදශීලීව බොහොම මිත්‍රශීලීව දෙදෙනාම වැඩසටහනින් අපිට නිරන්තරයෙන් අපිට සහයෝගය කලිනුත් ලබා දුන්නා. අද දවසේ තිතින් අපි අවසන් වැඩසටහනේ ඇවිල්ලා අපිත් එක්ක සුහදව කතා කරන මෙතන ජනතා බලන් ඉන්න ජනතාව බොහොම කැමැත්තෙන් අද දවසේ වැඩසටහන බලනවා ඇති. මොකද ඒ අයගේ ආදරේ අවසානයේ ගම කාලයන් රුවනි ඇත්තටම කියනවා නම් පාර්ලිමේන්තුව රුවනිද කියන්නේ මෑර යුවනි යුවනි මම රුවනි කියන්නේ ඒ මගේ කමන්න රුවනි යුවනි ඔබ මම යුවනි මගේ තවංකම කියන්නේ පාර්ලිමේන්තුවේ අන්තිම මොහොතේ කතාවක් කරන්න කිව්වදී පටස් ගාලා නැකිලා කතා කරන්න පුළුවන් පුද්ගලෙක් පාර්ලිමේන්තුවේ කුණු බක් කියලා මම ඔබතුමා කියන්නේ රූපරාජනේ දැන් මෙතුමා සුජී සෙනසිංහ මහතුමා අපේ අවුරුදු කුමරිය වැඩසටහනේ ජජ් කරන්න ආවා. එහෙම නේද මහතුමා? ඔබතුමා ආවනේ. ඔව් ආවා. නෑ ඔව් ආවා. හරි. රොසේනායක මහත්මිය ඔබතුමා උදේ 4 වෙනකන් ඇහැරලා හිටියා. කෙනෙ නිදි මතක් ආවේ නෑ කියන කෙනෙ. ඔව් එහෙම කියමුකෝ ඉතින්. හරි. ඔබතුමා ලෝක විවාහ රෝජනාජනට සහභාගී වෙච්ච ඒ තරගේ මම හිතන්නේ දැන් මේ වෙනකොට නම් ගොඩක් තරුණියන්ට අත්දැකීම් තියෙනවා. මොඩලින් කියන වෙනම ෆීල්ඩ් එකක් තියෙනවා. ප්‍රොෆෙෂනල් මොඩල්ස්ලා ඉන්නවා ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා ෆිල්ම් ඇක්ට්‍රෙසස්ලා වෙලා දැන් ඒ පැත්ත ක්වොලිෆයි වෙලා ඉන්නවා. නමුත් ඔබතුමිය මේ තරඟ වලට යන කාලේ එහෙම ලොකු එක්ස්පෝෂර් එකක් තිබුණ නෑනේ නේද? ඔව්. අපි කැමති ඒ ගැන පොඩක් විස්තර දැනගන්න. එහෙම මම හිතන්නේ අත්දැකීමක් තිබ්බේ නෑ. නමුත් මම හිතන්නේ මකට ගොඩක් පිටුවලක් වුණා නම් උනේ යෝනි මේ රුසි එංගලන්තේ වැඩ කරානේ. එංගලන්තේ ඒක තමයි මම කියන්නේ. ඒ එක්ස්පෝෂර් එක මම අවුරුදු 17 දින එංගලන්තේ ගියේ. එංගලන්තේ ගිහිල්ලා අවුරුදු 5කට පස්සේ ඒ අත්දැකීම මම හිතන්නේ එංගලන්තේ සේවය කරලා ඉගෙනගෙන ඒ ලබාපු අත්දැකීම ගොඩක් මම හිතන්නේ පිටුහලක් වුණා. ඒක තමයි මම විශ්වාස කරනවා ওই තරඟ ජයග්‍රහණය කරන්න ඒ වගේම ඒ තැනට අනුව විශේෂයෙන් මේ රූපරාජින තරඟවල තියෙන විශේෂත්වය තමයි හැම තරඟයක්ම සම්මුඛ පරීක්ෂණයේදී තමයි ගොඩක් දෙනෙක් අසමත් වෙන්නේ. සම්මුඛ පරීක්ෂණ වෙලාවේදී කොහොමද පිළිතුරු දෙන්නේ? අහන ප්‍රශ්න ගොඩක් දෙනෙක් මම හිතන්නේ තරඟයකදී සාමාන්‍යයෙන් අපි අර බය වෙනවා පිළිතුරු දෙන්න දන්න දෙයක් අමතක වෙනවා ඒ වගේ අවස්ථා වලින් ඉතින් ඒ අර සබකෝලකින් තොරව හරියාකාරව ඍජුවම අහන ප්‍රශ්න වලට පිළිතුරු දීලා තමාගේ පෞරුෂත්වය සහ තමාගේ දැනුවත්භාවය විදහා දක්වන්න පුළුවන් අයට තමයි කොච්චර රුවෙන් ඉස්සරහින් හිටියත් 60%ක් ලකුණු යන්නේ අර ඔව් සමුක පරීක්ෂණයට. ඉතින් එතනින් ඉදිරියට ඒ එතනින් ඉදිරියට යන ශක්තිය මම හිතන්නේ මට ලැබුණේ අර තරුණාවදීදී
විදේශගත වෙලා ඒ ලබාපු අත්දැකීම් කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න කැමති. ලංකාවේ දැන් අද ඔබ මතක් කරා ජැක්ලින් වගේ වගේ මීට එහාට ගිය බොහෝ දෙනෙක් ඉන්නවා මේ තරඟ වලින් ජයග්‍රහණය කළ විදේශගත වෙලා එක එක් ක්ෂේත්‍රය හරහා ඉදිරියට ගිය අය බොහෝමයක් ඉන්නවා නැතුව නෙමෙයි. ඔබතුමියකින් අර ප්‍රශ්නයක් අහනවනේ අන්තිම වතාවට දැන් මේ ලකුණු තීරණය වෙන උතරනේ නේද ෆයිනලිස්ට් තුන් හතර දෙනෙක් ඉන්නවා. මොකක්ද අහපු ප්‍රශ්නේ? මතකද නැහැ. එකක දැන් මම තරඟ කීපයක හිටියානේ මිස් වර්ල්ඩ් එකේ හිටියා. මිස් ඒෂියා පැසිෆික් එකේ හිටියා මන් දින පොයින්ට් පස්සේ මිසිස් වර්ල්ඩ් එකේ. ඒ හැම එකේම විවිධ ප්‍රශ්න අහනද මට හරියට මතකක් නැහැ. මම එක දෙයක් දන්නවා මිසිස් වර්ල්ඩ් එකේදී අර ප්‍රිලිමිනරි ජජින් කියලා තියෙන්නේ. ප්‍රධාන තරඟයට යන්න ඉස්සෙල්ලා පූර්ව තරඟ. ඔව් ඒ පූර්ව තරඟෙන් තමයි පළවෙනි 12 දෙනා හෝ 16 දෙනාව තෝරගන්නේ. දැන් කවුරුත් මේක දකින්න කව හැමෝම හිතන්නේ අපි රූපවාහිනිය හරහා දකින මේ කීප දෙනා තමයි කියලා. එහෙම නෙමෙයි මේක දින ගණනාවක් පුරාවටම ඒ අය මිනිස්චය කරලා තෝරගන්න 16 දෙනා තමයි අර අන්තිම දවසේ වේදිකාවෙන් ඉදිරියට එන්නේ. ඉතින් ඒ අර ප්‍රිලිමිනරි ජජින් වෙලාවේදී ඒ අවස්ථාවේදී විනාඩි 20ක් 30ක් විතර එක්කෙනෙක් එක්ක මිනිස්චය වන්රියෝ හොඳ ප්‍රශ්න කිරීමක් කරනවා. මට එතනදී තමයි මම දන්න විදිහට මොකද මං තරඟෙන් දිනලා පස්සේ මම ඒ ආයතනයත් එක්ක අවුරුද්දක් පුරාම කටයුතු කරනකොට තමයි ඒගොල්ලෝ මට කිව්වේ මම තමයි ප්‍රිලිමිනරි ජජින් වෙලාවේ ඉඳලාම එතනදී සම්මුඛ පරීක්ෂණයේදී ඉස්සරෑම හිටියේ මම. එතනින් පස්සේ විනිශ්චය මණ්ඩල හැමතිස්සෙම බලන්නේ අර ඉන්ටර්වියු එකේ කවුද ස්කෝ කරේ. ඔව් ඒ ස්කෝ කරපෙක් කෙනාදී හැම වටේදීම බලනවා. යා මේකෙදි කොහොමද මේ වෙන්නේ අරකෙදි කොහොමද මේ වෙන්නේ නැෂනල් කොස්ටියුම් එකේදි කොහොමද මේ හැම දෙයක්ම ඒ අවධානයට යොමු වෙනවා. එතන ඉඳලා මාව වටන්න කිසි කෙනෙකුට බැරුණා. ඉතින් මම එතන ඉඳලා එකතු කරගත්ත ලකුණු වලින් තමයි අන්තිමට ජයග්‍රහණය කරන්නේ. ඒක ගොඩක් වැදගත්. ප්‍රිලිමිනරි ජජින් කියන එක සමා වෙන ගොඩක්. අපි ඉක්මනට වෙලාව කීයද කියලා බලමු. සින්දු අහන හොඳම වෙලාව. මේ ඉංග්‍රීසි නෙමෙයි නෙමෙයි. හරි ඉතින් ඔබතුමිය කිව්වා වගේ අර කලින් තර වටවලදී ලකුණු ලබා ගත්තට පස්සේ ඒ ගන්න ලකුණු වලින් තමයි ගොඩක් වෙලාවට ඉදිරියට යන්නේ. මොකද එතනදී තියෙන මතකේ තමයි මිනිස්චි මණ්ඩලයට හැමදාම දැන් මම ඕක අත්දැකීම් වලින් මමම දන්න දෙයක්. මොකද මම බොහෝ අවස්ථාවෙදී මේ තරඟ වල ජැක්ලින් දිනනකොටත් මම මිනිස්චි මණ්ඩලයේ හිටියා. මම තමයි ප්‍රධාන මිනිස්චි මණ්ඩලයේ ප්‍රධානී හැටියට කටයුතු කරේ. ඉතින් අර ජැක්ලින් මුල් වටේදී දැක්ක අවස්ථාවේදී අර ප්‍රධාන තරඟයට දවස් දෙකකට කලින් එක තිබ්බේ. ඒ සම්මුඛ පරීක්ෂණේ ඉඳලාම හැම අවස්ථාවෙදි බලන්නේ කො ජැක්ලින්. යා කොහොමද වේදිකාවට එනකොට අඳින ඇඳුම මේ සියල්ල. මොකද අතන තියෙන මතකේ අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් කවුන්ට්ස් කියලා කියන්නේ. ඒක ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් සුජීව් සෙන්සිං මතුමාගේ ගීතේ සූදානම් වෙලා තියෙන්නේ. ඊට කලින් කියන්න ඕනේ. කියනවා. හරි. සූදානම් කියලා කියන්න එපා. සූදානම් නැහැ. අම්මගේ ජීවිතේ පළවෙනිතර මේ සින්දුව කියන්නේ. ඔය සින්දුව කියන්නේ අපේ මේ මලිලා අයියලාගේ උදව්වෙන් තමයි දැන් මේටි ගැට ගහගත්තේ. සුජීව ජීවිතයේ පළිනවතර කරපු බොහෝ දේවල් ඉස්සරහින් ඉන්නවා. සාර්ථකලා තියෙනවා. ඒක නිසා there's always a first time. මේ ප්‍රේක්ෂකයන්ට කියන්නුනේ අතර මේ මම මේකේ සූදානමක් නැතිව තමයි මේ දැන් තමයි ගැට ගහගත්තේ. ඔව් ඒක හරි. අපේ වාසි කලින් කියලා තමයි මේ සින්දුව කවදාවත්. ආ කියන්න. try එකක් දෙන්න ඕගලන් වෙනුවෙන් අන්තිම ප්‍රෝග්‍රෑම් එකේ. හය නොබලන් ජීවිතේට ප්‍රෝග්‍රෑම් එක. තව මාස 3 කින් පටන් ගන්න කමක්. හරි. නෑ සුජීවට මේ රටේ ප්‍රේක්ෂක ජනතාව හරි ආසයි. ඒක තමයි මේක ආසාව නැති වෙද්දී දැන්නේ මේ කිව්වට පස්සේ. නෑ හෙට ඔක YouTube එකේ තියෙන බලන්න views කොච්චර තියෙනවද කියලා. හා බලමුකෝ හරි. හරි. Thank you.
අපිට නම් අඬනවා කියලා හිතුන්නේ නැහැ නේද? හොඳට කිව්වා. හොඳට කිව්වා. ඈ වන් මෝ කියලා කියන්නත් හිතුණා. අඳන්න හොඳට දක්ෂයිනේ ඉතින්. කවුද? අඳන 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 උඩ යනකම අඳන. අපේ එම කරන්නේ නැහැ. අපි ඒක තමයි හරි හොඳයි කියලා කිව්වහම අපි දෙන්නා මෙතන ඉඳගෙන කතා වුණේ. ඒක තමයි. වචන ටිකක් කතා ගන්න. නෑ අනිත් පාර මං සින්දු ඇතර දැන් 15ක් විතර පුරුදු වෙනවා නැත්තම් මේක හරියන්නේ නෑ. නෑ දැන් අපේ වැඩසටහනේ කොබරිය කවදා රූඩ් වෙලා නැහැ කවදා වැඩසටහනේ අනිවාර්යෙන් එක සින්දුවක් හරි කියන්න. මේ විතරයි මං හිතේ මං සින්දු කියලා තියෙන දෙරණගේ විතරයි මං සින්දු කියලා තියෙන. Thank you. අනේ ආයි කියන්නේ බලනකොට අපේ ප්‍රෝග්‍රෑම් එකට විතරක් එක්ස්ක්ලූසිව්ලි කියන්නේ සින්දු නේද? වෙන වෙන සින්දු කියන ප්‍රෝග්‍රෑම්ස් නැහැනේ. තියෙනවා වෙන අනිත් මේ රූපය නායතන මම සින්දු කියලා නෑ කොහෙවත් කවදාවත්. එතම කියන්න එපා. අපි නඩුවක් තාම කිව්වොත් අපි එක්ස්ක්ලූසිව් රයිට්ස් අරගෙන තියෙන සජීව සෙන්සිගේ මැස්සුම සින්දු කියනවා නම් නෝ පොලිටික්ස් වැඩසටහන විතරයි සින්දු කියන්නේ කියලා. අනිත් අය වචන ලියලා දෙන්නේ නෑ කියලා කියනවා. හරි. දැන් අපි තව එක් විශේෂාංගයක් තියෙනවා. අපි විරාමයක් ගන්න ඕනේ. අපි විරාමයක් ගමු. විරාමයක් අරගෙන මේ විශේෂාංගයට යමු නොත්. හරි. හොඳයි වැඩසටහන ඉක්මනින් කාලය ගත වෙනවා. අපි බොහොම සැහැල්ලුවෙන් කතා බහ කරන නිසාද මන් දන්නේ නැහැ. මිත්‍රශීලීකම නිසාද මන් දා ඉක්මනින්ම වෙලාව ගත වෙනවා. මේ අපි ඊළඟ විශේෂාංගයට යන්න තෝනේ. ඊට කලින් රෝසනායක මහත්මිය ඔබතුමිය මේ දැන් වගකීම් රැසක් තියෙනවා. ඊට කලින් ඉඳලම ඔබතුමිය බොහොම ක්‍රියාකාරී විදියට දේශපාලනේ නිරතුනවා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉතින් එතකොට මේ සමහරවිට දරුවෙක් ඉන්නකොට හරි අමාරුයි බැලන්ස් කරගන්න නේද? වගකීම් වැඩි, ඇයට වැඩිපුර කාලය දෙන්න ඕන. මාත් එක 4යි. ඔහොමද? නෑ, පාර්ලිමේන්තුවේ ඔක්කොම ළමං ගේගොල්ලෝ මගේ දරුවෝ වගේ ගාරියෙන් කීකරු ඉන්න සීරුවෙන් සිටින්න. අතුලත් එක 4යි, මාත් එක 5යි. මේගොල්ලෝ එක තමයි වැඩිම මම මගේ දරුවෝ ටික. මේ කොහොමද මේ දේවල් මේ බැලන්ස් කරගන්නේ? මුලදී ගොඩක් යුනිම් ගොඩක් එක මම හිතන සම්බර කරගන්න ලේසි නැහැ. ඔව්. නමුත් මම එක දෙයක් කියන්නේ මේ රටේ කාන්තාව ගත්තාම මේ කාන්තාවගේ භූමිකාව. ඇය මම හිතන්නේ ඕනම දෙයක් අර මල්ටි ටාස්කින් කියන එක. මල්ටි ටාස්කින් වලට කාන්තාව තරම් දක්ෂ කෙනෙක් මම දකින්නේ නැහැ. මේක බ්‍රේන් එකෙත් කාන්තාවන්ට වෙනම පීටනවා මල්ටි ටාස්කින් වලට. They are good at it. Yeah. They are actually to be very honest. I think ඒ දක්ෂතාවය තියෙන එක මම හිතන්නේ සාමාන්‍යයෙන් කාන්තාවගේ පිහිටීමෙන් ප්‍රජනක පැත්ත ගත්තත් දරු ප්‍රසූතියේදී වගේම දරුවෝ සම්බන්ධයෙන් ඒ ආදරය කරුණාව දයාව සහ දරුවන්ගේ අවශ්‍යතාවෙන් ඕනෑම වෙලාවක දරුවෙක්ගේ ඉංගි වලින් කියන්න පුළුවන් දරුවා මොනවා ගැන හිතන්නේ කියලා. ඒක මවකට තියෙන මේකක්. ඒ වගේ මේ ශක්තිය. දැන් මම ගොඩක් නිදහස්. මගේ දරුවෝ ලොකුයි පුංචි එක්කෙනා මේ වෙනකොට විශ්වවිද්‍යාලේ 3 වෙනි වසරේ. ඇංගලන්තේ ඉගෙනීම ලබන්නේ. අනිත් දෙන්න විශ්වවිද්‍යාල ගිහිලි ඉවරලා ඇවිත් තියෙනවා. දෙන්නම ඒගොල්ලන්ගේ රැකියාවල නිරත සිටිනවා. ඒක නිසා මට ගොඩක් දැන් කාලේ තියෙනවා. මට ඕනෑම වගකීමක් නිදහසේ කරන්න අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. මුලදී මේකේ තිබ්බා අමාරුකම්. හරි. සජේ සෙන්සින් මතුමා මේ දැන් අපි තව ගීතයක් අහනවාද? හරි හොඳට කිව්වා. තව එක විශේෂාංගයක් තියෙනවා. ඊට පස්සේ අපි ගීතයට යමුමු. පොඩක් මේ ප්‍රශ්න හතර දෙන්නගෙන් අහනවා. මේ ලේසි ප්‍රශ්න. දැන් මගෙන් අහන ප්‍රශ්නේ මට මේ ඕන්නංගේම කරන්න පුළුවන් සුජීවට උත්තර දෙන්න කියලා. පුළුවන්. යාළුවෝ දෙන්න පාර්ලිමේන්තුවේත් බොහොම සහයෝගයෙන් කටයුතු. හරි. අපි රෝස් එන පාර චන්දිත් අපි දෙන්න එකට යන්නේ. චන්දිත් එකට එකම පළාතනේ එහෙමද? එකම පළාතේ එකට යන්නේ අපි ඒක දිස්ත්‍රික්කේ බස් නැහැ. අපි කිසිම දැන් එක දිස්ත්‍රික්කේ වුණාට අපි කිසිම කියන්නේ අපි දෙන්නා තරගයක් නැහැ. අපි දෙන්නා නැහැ මෙතුමේ මට වැඩි ඊට මට මං ඊට වැඩි ගත්ත අඩු වුණාද එහෙම අපිට ප්‍රශ්නයක් නැහැ. අපි එකට යන්නේ. හරි. මම හිතන්නේ ඒක හොඳයි මේ විද්‍යාස්පාලන ශේස්ත්‍රයේ එහෙම මිත්‍රකම් තියාගන්නේ පුළුවන් කියන කත එක ලොකු දෙයක් මම හිතන්නේ නේද? සාමාන්‍ය එක අමාරුයි කරන්න බොහෝ අයට. මං හිතන්නේ ඒක තමුන්ගේ අර වටපිටාව බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මේක දේශපාලනය කරනකොට කොහොමකින් තොරව කරනවා නම් මම විශ්වාස කරනවා මම පාර්ලිමේන්තු යන්න මම විශේෂම දෙවියන් වහන්සේ අධහන කාන්තාවක් කෙරෙහිට දෙවියන් වහන්සේ මාව තෝරගෙන තියෙනවා නේද? කාටවත් වළක්වන්න බෑ. ඒක නිසා මේ තරංගයක් හැටියට ඊරිසිය වෛරය ක්‍රෝධයෙන් තියෙන දේවල් නැති කරගන්නවා මිසක් ඇති කරගන්න බෑ. ඒත් මම විශ්වාස කරනවා මම සේවයක් කරනවා නම් ජනතාව මට කැමති නම් මාව තෝරාපත් කර ජනතාව හිතනවා නම් මම සුදුසු නැහැ කියලා ජනතාව මට ගෙදර යන්න කියන දවසට ගෙදර යන්න මම සූදානම් සිටිනවා. ඒ ප්‍රතිපත්තිය මත අපි දේශපාලනය කරනවා නම් තව කෙනෙක් දිහා කියන්නේ
බලන්න අවශ්‍ය නැහැ. දැන් මම හිතන්නේ ජීවිතේ දේශපාලනය පමණක් නෙමෙයි ඕනම දෙයක ඔබතුමියගේ වෘත්තිය මේ අපේ සංගීත කණ්ඩායමේ ඒ කට්ටියගේ වෘත්තියේදී ඉරිසියාව නැත්තම් අනිත් එක්කෙනා ගැන තමන් මහන්ති වෙන්නේ නැත්තම් හැම එකනටම හරියනවා ජීවිතේ. මම දැන් ඒක තමයි ඉරිසියා කරන්න තරගෙන ඉරිසියා කරන්න කරන්න අනිත් කෙනෙකුට අපිට අත දිගැල්ල උදව් කරන්න පුළුවන් නම් ඒ උදව් කරන හැම අවස්ථාවකදී මේකේ අපි වපුරන දේ අපි නෙලා ගන්න. අනිත් එක අපිට කාව කවුරුත් පල්ලෙහාට දාන්න බෑ. ඒ තමන්ගේ දක්ෂතාවය යනවා හැම එකේම උඩට යනවා. ඉතින් ඉරිසියාව නැති කරගන්න එක තමයි හොඳම පොඩි හරි ඉරිසියාවක් එනවා සමහරලාට අපිටත් එනවා. ඒ එන එකට මට දශමයක වගේ පොඩි එක පාට් එන්න පුළුවන් අපිට. හැබැයි ඒක නැති කරගන්න එක තමයි හොඳ මිනිස්සෙක්ගේ තියෙන ගතිගුණ කියන එක තමයි. මම කියනවා ඉරිසියාවකට වැඩිය සුජීව අපි මේ ගැන අපි බොහෝ වෙලාවට කතා කරන අපිට සමහර දුක හිතුන සමහරු අර ඔය දේශපාලන කැපිලි කැටලි ගොඩක් තියෙනවානේ මම හිතන්නේ ඕනම ශේස්ත්‍රයක තියෙනවා නේද අනවශ්‍ය ලෙසක් තියෙනවා නේද අපි එකට ඉන්න කෙනෙක් Tamanට වැඩිය හොඳින් එකපාට කරොත් එකපාට දශමකින් අපිට එකපාර එන්න පුළුවන් ඇයි මම නැතුව ඇයි කියලා මේක ඒක නැති කරගන්න එක තමයි තප්පරෙන් මට නැති වෙනවා මට තප්පරෙ නැති වෙලා මම ඊට පස්සේ එයාට සූපත්තනවා මගේ මං හොඳම කවා කරේ ඒක නියමයි කියන එක කරන්න කියන හැකියාව ඒක මම හිතන්නේ අනේ ඒක තමයි ජීවිතේ තියෙන තවත් විශේෂංගය සමහරට අර ඉක්මනට කේන්ති ගිහිල්ලා ලංකාවේ පළමු අගනුවර කුමක්ද? අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආයතන පළාත කුමක්ද? උතුරුමැද. උතුරුමැද පළාතට ආයතන දිස්ත්‍රික්ක ගණන කීයද? 2යි. 2 4න් වැඩි කරලා 5ක් එකතු කරලා 3ක් අඩු කරාම කීයද? ඔළුව හයියෙන් වැඩ කරන ගොන්නේ උත්තරේ දෙන්න. උත්තර දෙන්න පුළුවන් කරලා 2 4න් වැඩි කරලා 2 4න් වැඩි කරලා 5ක් එකතු කරලා 3ක් අඩු කරාම කීයද? 10යි. හරි. ඒ ප්‍රශ්න හතර ඉවරයි. ඒ කියන්නේ භාගයක් අරපැත එකක්. හරි. කමක් නැහැ. මිත්‍රත්වේනේ. ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ ඉංග්‍රීසි හොඩියේ දොළොස්වෙනි අකුර කියද්ද මොකද්ද? කැටක් කරේ. අන්න ඒ ගණන් කරා. එනෝ ඕද ඕද. දොළොස්වෙනි අකුර. 10 වෙනි එක හතක් කරගත්තら ලේසි. ඔබතුමිය උදව් කරන්න දැන් මිත්‍ර. ගණන් කරනවා ඉතින්. ආ කමන්නේ දැන් A B C කියලා Q. Q Q Q ද? නෑ. A B C D E. 10 වෙනි අකුර J කියලා මම උදව් කරන්නම්. දොළොස්වෙනි අකුර. H H J K J K අකුරු හතරේ නැගවෙන වචනේ සිංහල තේරුම කුමක්ද? ආදරය. ආදරය වෙනුවෙන් දීපුදු සුප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක සිටින වෙරෝනාවේ පෙම්වතුන් නියෝල කවුද? රෝමියන් ජුලියට්. රෝමියෝ සහ ජුලියට් නාට්‍ය රචනා කරේ කවුද? ෂේක්ස්පියර්. විලියම් ෂේක්ස්පියර්. ප්‍රශ්න වටේ මේ නම සානයි. දැන් ඔබතුමාගේ ගීතේ ඒකත් මම උත්සාහ කරන කියලා තමයි කියන්නේ දැන් තමයි මේ වචන ලියාගත්තේ නිදිමත වැඩි අර ඇල්ෆබෙට් එකේ 12 වෙනි අකුර කියලා ඇල්ෆබෙට් එකේ 12 වෙනි අකුර ඒක ගන්න ඔය නිදිමත වැඩි වෙන වෙලාවට අත නිදිමත වැඩි තමයි පොඩ්ඩක් මහන්සි උදේ පාන්දර හැල්ලා හරි ma
පාටිස්වලට ගියා මෙහෙම ඔබතුමිය දැන් කියන්න අනිවාර්යෙන් ගීත කියන්න කියලා කියනවා නේද ජාතික පක්ෂ අපේ පොඩි පොඩි සාදවල ඉස්සර කියනවා අර විශාල සෙනගක් ඉන්නකොට කට්ටිය අපි කාලෙකින් එහෙට මෙහෙට වෙන් වුණාට පස්සේ අපි පොඩක් පාටියක් දාන්නයි නේද ඉස්සර තිබ්බා පොඩක් අර වෙලාවක් චුට්ටක් හදා ගන්න රිලැක්ස් වෙන්නත් වෙලාවක් තියෙන්න ඕනේ නේද ඊළඟ මැතිවරණයෙන් පස්සේ තමයි දින 100 අප්‍රේල් මාසෙන් පස්සේ නේ ඔව් ජූනි මාසෙන් පස්සේ දින 100ට හැමෝම අර මොහොම උද්‍යෝගෙන් බලයි නේ ජනතාවත් උද්‍යෝගෙන් බලන් ඉන්නවා නේ පොඩ්ඩක් එක දවසක් එහෙම වෙච්ච ගමන් මෙතන තාම සම්පූර්ණ නෑ කියලා කියනවා නේද ඔයගේ දේවල් කියනවා හරි ඒ කියන්නේ ජනතාව බොහොම ක්‍රියාශීලීව ඔබතුමේ කලින් කිව්වා වගේ මේකට ඉන්වෝල්ව් වෙලා ඉන්නවා නේද හරි අපි වැඩසටහනේ විරාමයක් ගන්න ඕනේ අපි අවසන් විනාඩි කීපයකට වැඩසටහන එළඹෙන්නේ ඉතින් විරාමයක් ඉක්මනටම ගමු හොඳයි අද දවසේ අපි නෝ පොලිටික්ස් වැඩසටහන අවසන් කරන මේ වැඩසටහනේ අපිත් එක්ක සම්බන්ධ වුණ දේශපාලකින් දෙදෙනා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝසේන නායක මහත්මයා ඒ වගේම අධිකරණ සහ කම්කරු සම්බන්ධතා නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහත්මයා ඉතින් දෙදෙනාම බොහොම සුහදව මොකද මේ දෙදෙනාත් හොඳ පාර්ලිමේන්තුවට අපිට පුරුදු නැහැ අපිට නෑ ඒක තමයි අපිට පුරුදු ජනතා සේවකයෝ මහතා දුනිසේනගේ මහත්මිය ඒක තමයි පුරුදු අපිට හරි නමුත් ඒ ගෞරවය අපි ලබා දෙන්න ඕනේ ඒ කියන්නේ ඔබතුමාලා බලන්න ඇත්තටම ඇමතිකම පුරුදු නැහැ අපිට කිව්වම පොඩ්ඩක් අරිලා බලනවා කාටද මේ කාටද මටද කියලා ඇත්ත නෑ ඒක ඇත්ත නමුත් මේ ජනතාවත් එක්ක ඉන්න උදවියට අර ජනතාවගේ ආදරේනේ වැදගත් වෙන්නේ ඉතින් ඒ නිසා දැන් කෙසේ වෙතත් ආදරේ කිව්වම මේ ඔබතුමියත් අපි විහිළු කර කර හිටියා දැන් මේ විවාහ වෙන්න එපා ඉක්මනට චාන්දෙත් ළඟ එන නිසා කියලා නේද නෑ නෑ විවාහ වෙන්න ඕනේ නේ දැන් මේ පැත්තෙන් බල කරන දැන් මෙතුමා කියනවා මේ ඡන්දෙත් ළඟයි නේද නෑ එහෙම දෙයක් කිව්වේ නෑ බය ඡන්ද කැදී කියලා නෑ දුර වියදුනුත් කරන්නේ පොඩ්ඩක් ඉතින් නෑ ඉතින් ආදරේ කියන දේ මං හිතන්නේ ඉතින් එහෙම මේ රෙගුලාසි තියෙන අවශ්‍ය නෑ නේද ආදරේ නම් ආදරේ ඒක එච්චරයි එහෙමද එහෙමද ආදරේ ඉතින් එහෙමයි නේද ආදරෙත් එක තරහව තියාගන්න බෑනේ එහෙමද කියලා හෙව්වේ එහෙමයි කියලා මං හිතනවා හරි දැන් රෝසනායක මහත්මිය ඔබතුමිය දෙවනි වතාවට වැඩසටහන සහභාගී වෙන්නේ මං හිතන්නේ එදා වැඩසටහනට වඩා ඔබතුමිය අද හුඟක් මේ මං හිතන්නේ අර රිලැක්ස් වෙලා ඉන්න මං හිතන්නේ ඒ සුජීවෙක්ක නිසා මං හිතන්නේ මොකද අපි තියෙන යාළුකමත් එක්ක නේද යාළුකම අපිට එක්ක අපි එක පක්ෂයකට හිතන සුජීව මම හැමතිස්සෙම දේශපාලනේ වුණත් ඉංග්‍රීසිකේ මියන් සේම් පේජ් අපි හිතන විදිය අපේ ආකල්පමය දේශපාලනේ සම්බන්ධ තියෙන ආකල්පමය අපි හිතට ආගියොමන් සන අපි දෙන අදහස් සම්බන්ධ අපි දෙන ඒ හැම යාළුවත් දෙන කර ගන්නවා දෙන කර ගන්න තරහ වෙලා කරනවා නිදා දාපෝ යාළුවා ඒ කවදා තරහ ඉඳලා අපි දෙන දා ගහ ගන්නවා අතර තරහ ඉඳලම නැහැ නෑ ඒක නෙමෙයි මං කිය යාළුකමක් ආදරයක් කියනවා නම් ඒක තරහවක් නෑ දේශපාලක වශයෙන් මම පොඩි එකක් මතක් කරනවා මේ රෝසිකේ තියෙන මේ අර තියෙන පපුවේ තියෙන පිරිසිදුකම මං හිතන්නේ මගේ තාත්තා ගැන කියද්දි මටත් ඇඬුණා රෝසිට ඇඬුණා මම කියද්දි පාර්ලිමේන්තුවේ ඊට අපි ඒක අමතක කළා මට කතාවක් තිබ්බා මම කියලා ඒක අමතක කළා මම තාත්තරත් කියලා කිව්වා ඉතින් තාත්තරත් ගොඩාක් ඇත්තටම දුක හිතන හැම කිව්වට පස්සේ මොකද තාත්තා ඇත්තටම රෝසි බලන්න පල්ලේ ලස්සන ෂර්ට් එකක් එමෙ දගෙන මේ ගේ මාටි කියලා ඉන්නවා අපි නුවර මැතිවනි කියනවා පල්ලේ ඉන්නවා මගේ තාත්තා හරිම ස්මාර්ට් මගේ තාත්තා මයිකල් ඩග්ලස් වගේ ඒක ජනාධිපතිතුමත් මෙතනගේ නිවසට ගිහින් තාත්තා දැන් වයසයි කියන එක තාත්තට පිළිගන්න බෑ සමහරවිට ඉතින් මට දුක හිතෙනවා නෑ තාමත් හරි ලස්සනයි හරි ලස්සනයි අම්මන් ආනවලු මේ කොන්නේ එහෙම දැන් ලයික් කරන්නේ නෑ මේ දවස්වල මේ මේක ඉතින් එතකොට තාත්තරා නර්ස්ලා එතන 100 කියලා තාත්ත කියලා මට මේ කටේ 100 කියන්නේ කියලා තාත්ත කියන්නේ 100 කෙනෙක් තමයි එතන බැලුවොත් නේ කියලා ඔව් 100 කෙනෙක් නේ අයියලට මං හිතන්නේ ගොඩක් සංවේදී වෙනවා ඉගෙන දෙමාපියෝ නේද ඒක අපි තාත්ත 100 කියන නොමැති තරමට තාත්තර අංකල් තමයි කියන්නේ මේ විදියට හිටියේ වයස 77ක් වුණාට ඇත්තටම හරි ලස්සනයි හරිම ස්මාර්ට් ඇන්නේ ඉතින් උසාවි ගියා මේ දැන් මාස 3ක් 4ක් වෙනකම්ම
ඉතින් මතක් කරා මම තාත්තාත් ඇත්තටම මට ගොඩක් දේවල් ඉස්සරහ හරි ස්මාර්ට් තාත්තයි. ජීවිතේ ඇත්තට හොඳ ගතිගුණ දුන්නා. නිහතමානීත්වය දුන්නා. ඊට වැඩිය මට හොඳ කොන්දක් දුන්නා. මැරෙන්න හරි කෙනින් කතා කරපන් කියන ඒ කොන්ද ලැබලා දුන්නේ මගේ අම්මටත් වැඩිය මගේ පියා. ඉතින් මම ඒකට එතුමට ගෞරව කරනවා. මේ අස්සේ තෝ මතක් කරා. හැමදාමත් ඔක කියන තාත්තා ගැන. හරි. දැන් අපි වැඩසටහන අවසන් කරන්න විශ්ෂෙන් පොඩ්ඩක් අහනවා. දැන් මේ ප්‍රතිපත්ති කියන දේ අපි මේ පහුගියදීම වැඩසටහනට සහභාගී වෙච්ච දේශපාලනික කතා කරා. නමුත් සමහර උදවිය දේශපාලනයට එක ප්‍රතිපත්තියද නැත්නම් ජීවිතේට අපි තියෙන ප්‍රතිපත්තිය තමයි අපි මොන වෘත්තියේ හිටියත් මේවා මගේ ප්‍රතිපත්ති නම් මේ දේවල් අනුගමනය කරනවා කියන තැන ඉන්නේ. ඔබතුමියත් එහෙමද? ප්‍රතිපත්ති කියන දේවල් වලට ගෞරව කරනවා සහ අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තියක් කියන දේ තියෙනවා අපි. මොකද දේශපාලනය කරද්දී දැන් අපිට අපි විපක්ෂයේ ඉන්නකොට අනන්ත අප්‍රමාණ සුජීවට ආවා මට ආවා ඒ පැත්තට සම්බන්ධ වෙන්න පොරොන්දු නොවිච්ච දේවල් නැහැ. එන්න කියලා ආරාධනා කරනකොට මේක දෙන්නම් අරක දෙන්නම් මිලියන ගණන් දෙන්නම් කියලා. නමුත් ප්‍රතිපත්තියක් කියන එක කියන දේ හැමෝටම තිබිය යුතුයි. ප්‍රතිපත්තිය මත තමාගේ ජීවිතය ගොඩනගා ගන්නවා නම් විශේෂයෙන්ම අපි සාර ධර්මයන් වලට ගරු කරනවා නම් ආචාර ධර්ම පද්ධතින් වලට ගරු කරනවා නම් ආගම ධර්මයට ගරු කරනවා නම් ජීවිතය කියන්නේ මොකද්ද කියන එක ගැන හරි පැහැදීමක් තියෙනවා නම් අපි මේ ජීවත් වෙන මේක తాවකාලික දෙයක් කියන එක මරණය විතරයි ජීවිතේ තියෙන ස්ථිරම දේ කියන එක අපි තේරුම් ගන්න තියෙනවා නම් අපි යනකොට අපි මොනවද මේ මහ පොළොවෙන් ගෙනියන්නේ අපි වපුරන දේ තමයි අපි කවදා හරි මේ ලෝකේ දාලා යනකොටත් අපි නෙලාගන්නේ. දැන් මම විශ්වාස කරනවා අපි ස්වර්ගයට ගියාම මම මේ ලෝකේ ජනතාව වෙනුවෙන් යම්කිසි සේවයක් තව කෙනෙක් වෙනුවෙන් කරාද ඒක තමයි මම කවදා හරි නෙලාගන්නේ කියන එක. ඒ නිසා ප්‍රතිපත්ති කියන එක ජීවිතේ ගොඩක් වැදගත්යක්. ප්‍රතිපත්තිමය වශයෙන් අපි සිළු දෙන දේම පෞල් ජීවිතේ වෙන්න පුළුවන්. ඒ වගේම දේශපාලනික ජීවිතේ වෘත්තිමය ජීවිතේ ගොඩනගා ගත්තොතින් කවදාවත් අද රට අද මේ පවතින තත්ත්වය. මොකද මම නියෝජනය කරන විෂය ගත්තොතින් ළමයි සම්බන්ධ අද ළමයින්ගේ ආරක්ෂාව ගත්තත් ළමයින්ගේ පෝෂණය ගත්තත් ළමයින්ගේ අධ්‍යාපනය ගත්තත් මේ සියල්ලම කඩාවැටෙන තත්ත්වයක තියෙන්නේ. ආරක්ෂාව ගැන දරුවගේ ආරක්ෂාව ගැන බලනකොට අපි ඇත්තරම අපේ ආගම ධර්මයට ගරු කරනවා නම් සාර ධර්මයන් වලට ගරු කරනවා නම් මල්වැණි මේ සුන්දර දරුවෝ අනාගතය බාරගන්න ඉන්න මේ රටේ අනාගතය කියන්නේ ඒ දරුවෝ ගැන හිතනකොට අපි මේ දරුවෙක් නේද තව කෙනෙක්ගේ දරුවෙකුට තමාගේ දරුවට අත තියෙන පුද්ගලියෝ ඉන්නවා. අද තමාගේ දරුවන්ට හිරිහැර කරන පුද්ගලියෝ ඉන්නවා. තමාගේ දරුවන්ට ලිංගික අපචාර කරන පුද්ගලියෝ ඉන්නවා. අවුරුදු එකා මාර්ක දරුවෙකුට දූෂණය කරන තත්ත්වයකට අපේ මානසිකත්වයේ වැටිච්ච තිරිසන් නු විදිහට ජීවත් වෙන පුද්ගලියෝ ඉන්නවා. අපි මේකෙන් මිදෙන්න ඕනේ. මෙතනදී තමයි මම හිතන්නේ ප්‍රතිපත්ති කියන දේ ගොඩක්ම වැදගත් වෙන්නේ. මම ආඩම්බර වෙනවා නම් මම ආඩම්බර වෙන එක දෙයක් තමයි මට ආඩම්බරයි කියලා කවුරු කිව්වොත් මගේ ප්‍රතිපත්ති ගරුක බව කියන එක තමයි මම වැඩියෙන් ආඩම්බර වෙන දේ. විශේෂයෙන්ම රෝසනායි මැතුමේ කිව්වට වැඩිය ඇත්තටම බලපෑම් කියන්නේ මුදල් වලින් නෙමෙයි මාව හිරේ දාන්න මට වෙනත් බලපෑම් කරන්න මාව අල්ලස් ගත්ත කියලා මට විරුද්ධව බොරු චෝදනා දැම්ම නඩුවකින් මාව ඉවත් කරන්න. මම කම්පැනිෙන් නඩුව කරද්දී ඒකෙන් මාව ඉවත් කරගන්න. මොකද ඩොලර් මිලියන 40ක් විතර ලාභ ඒ කටින් හම්බ වෙනවා මේක ගෙනාවොත්. ඉතින් ඒකේ මාව අයින් කරගන්න එතන හොඳට සැලසුම් කරා නීතිඥවරයෙක් අල්ලගෙන මේ වගේ චෝදනාවක් මෙතුමට දැම්මොත් මම බයට අයින් වෙයි කියලා. ඉතින් ඒක ඇත්තට මට බලපෑවා. මට පාර්ලිමේන්තුවේ මට ගෙනල්ලා චෝදනාවක් ගෙනල්ලා ඒකට පොලිසිය එකතු කරගෙන පොලිසියෙන් මාව හිරේ දාන්න ඒ වගේ මගේ අනිකුත් දේපළ වලට හිරේ දාන්න මම කොළඹින් ගෙදරක් ගත්තාම ඒකට මාව හිරේ දාන්න. ඉතින් මේවා ඔක්කොම වෙද්දී මම එකක් ඉගෙන ගත්තා. මගේ තාත්තයි දුන්න දේ තමයි මට මොන හිරිහැර යාවත් මම්මගේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ කියන මගේ ශක්තිය තිබ්බා. මං හිතන්නේ ඒක තමයි ඔව් එතෙන්දී මම එකතු කරන්න ඕනේ. දැන් ඒ වැනි බලපෑම් තියෙද්දි නිර්භයව ජීවිතේ පරදුර තියන්න හරි සුජීව සේනසිංහ කෙලින් මේ වරදයි මේ දූෂිතයන් දූෂිතයි හොරු කියන තැනට කතා කරා. අපි මම එක දෙයක් කරේ මම ජනාධිපතිතුමාට මම රාජ්‍යමන්ත්‍රීතුමාට කිව්වා මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා කියලා. එතකොට රාජ්‍යමන්ත්‍රීතුමා කිව්වා කෙලින්ම ජනාධිපතිතුමාට කතා කරන්න කියලා. ඉතින් මම හිටපු ජනාධිපතිතුමාට උදේ 5:00 කතා කරලා කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමායි උදව්වක් නෙවෙයි ඉල්ලන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න රටේ මම රට රත් ආදරේ මම අපේ පක්ෂයටත් ඒ වගේම ආදරේ ජනාධිපතිතුමා කියලා. එතකොට මට කිව්වා බැසිල් රාජපක්ෂට කියලා මේක निराකරණය මම කිව්වා එතුමාට මට කතා කරන්න බෑ. ඔබතුමා පුළුවන් නම් මේක නිර්ධාරින්ට කියලා මේක නිවැරදි කරන්න.
එහෙම නැත්නම් මම කතා කරන්නේ නැහැ කියලා. ඉතින් එතුමා මට කතා කරා දුරකථනයෙන්. හැබැයි කිසිම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එහෙම වෙලාවත් අපි අපේ ආත්මය පාවා දුන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. මොන හිරියරේ වුණත් මොන දීපල අපෙන් ගත්තත් ඒක මම හිතන්නේ ඒක තමයි මම අගය කරන මං සම්බන්ධයෙන් මම කියන්නේ. රෝසන්නයි මැතුමියත් ඒ වගේමයි. මැතුමියත් ගොඩක් මැතුමියට පාඩු වෙලා තියෙනවා මැතුමියගේ ප්‍රතිපත්තියින්ද. හැබැයි කමක් නැහැ. අපි හොඳට අපි දෙන්නම රැට නිදිය ගන්නවා. අපි කොහේ වුණත් වැරදි දෙයට වැරදි කියලා කියනවා. අය පස්සේ ගිහිල්ලා සර් මේ සමාවෙන්න අපි මේක කිව්වේ ගණන් ගන්න එපා කියලා නිවට විදිහට අපි ප්‍රතිපත්ති අපි පාවා දෙන්නේ නැහැ. ආඩම්බරකමට නෙමෙයි. තමන් ඒ දරපු ප්‍රතිපත්ති ඒ ලෙසම මම මැරණකම්ම තියාගන්නවා කියන චේතනාවෙන් තමයි මම දේශපාලනය කරන්නේ. ඉතින් මම හිතනවා ජනතාව ඒක අගය කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රතිපත්ති නැති ගොඩක් කටි කතා කරාට ප්‍රතිපත්ති නැහැ ඇත්තටම. ඉතින් ප්‍රතිපත්ති තියෙන ඉන්නේ සුළු ප්‍රමාණයයි. අතත් අපිට ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්. ඉතින් ජනතාව හොඳට තේරුම් ගත්තොත් කාටද ප්‍රතිපත්ති තියෙන්නේ කියලා මම හිතන්නේ මට ආඩම්බර වෙන්න පුළුවන්. මං යම්කිසි තරමක ආඩම්බරයි කියලා කවුරුහරි කියනවනම් ඒ ආඩම්බර මගේ ප්‍රතිපත්තියට අනුව මම ජීවත් වෙනවා කියන එක සම්බන්ධයෙන් පමණයි. හොඳයි. අපි එහෙනම් දෙදෙනාගෙන් ගෞරව කරනවා ඒ තමුන්ගේ තියෙන ඒ ගුණාංග වලට. මතන ඉදිරියේදී තමුන්ගේ මේ දේවල් තමුන් මොන තරාතිරමක ජීවිතේ හිටියත් මේ දේවල් කවදාවත් නැති කරගන්න බෑ. යුවනි විශේෂම දේ තමයි රූසි මමයි අපි හෙල්ලිලා නැහැ මොන තත්ත්වයක අවුරුදු 20ක් අපි විපක්ෂේ. මාත් අවුරුදු 20යි දේශපාලනට ඇවිල්ලා මිතුමියත් දේශපාලනේ 20යි. අපි මොන බලපෑම ආවත් අපි හෙල්ලුන්නේ නැහැ. හෙල්ලෙන්නෙත් නැහැ. තව අවුරුදු 40ක් අපි විපක්ෂේ හිටියා. රූසි දනායක මෙහෙමයි. සුජිව සේනසිංහත් මෙහෙමයි. හොඳයි. තමුන්ගේ තුල අපේ නමේ තියෙන මම හිතන්නේ දෙකක් දැන්නේ සේනසිංහ සේනනායකයි. මම ඒක දෙන්නම අපි කියනවා. සේනසේන. හරි මම හිතන්නේ තමුන් තුල තියෙන තමුන්ගේ තියෙන විශ්වාසයත් අවංකත්වයක් තියෙනවා නම් මම හිතන්නේ ජීවිතේ අපිට අර ආත්ම ශක්තිය කියන දේ අරන් දානවා. ඒ නම් දෙකේ තියෙන පොඩි තේරුම සේනාවට සිංහ සේනාවට නායක. ආ සේනසිංහ රෝසි සේනානායක නේද? හරි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ එක ළඟ වාඩි වෙනවා. නෑ නෑ ඉන්නේ නේ. ශක්තිය වැඩි නේ. සිංහල හොඩියානුව තමයි. මෙතුමියට කවුරු පාට් එකක් දෙනවද මම නැගිලා කෑ ගහනවා. ඒ මිත්‍රත්වය එහෙම තියාගන්නේ වගේම ඔබ දෙපළටම ජනතාවගේ තියෙන ආදරය නිරන්තරයෙන් ලැබෙන්න ඉදිරියේදී තමුගේ දේශපාලන ශ්‍රේෂ්ඨයේ ජීවිතේ තව දිගු ගමනක් සාර්ථකව ඉදිරියට යන ප්‍රතිපත්ති රැකගෙන ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. ඒ වගේම මෙවැනි අපි මේ වාදක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මේ තමක් ලස්සනට සම්ඳුන් ඇතුළු මේ කණ්ඩායමට නමක් නැහැ කියලා අපි ගිය සතියේ කිව්වා නමක් දාමුංග කියලා. මේ නම නෝ පොලිටික්ස්. නෝ පොලිටික්ස් බෑන්ඩ්. නෝ පොලිටික්ස් බෑන්ඩ් එක. නෝ පොලිටික්ස් බෑන්ඩ්. ඉතින් ස්තුති මම හිතන්නේ හොඳට අද දවසේ බෑක් කරානේ රසින් කරන්න හොඳට. ඕ ඉතින් එහෙනම්ද වැඩියෙන් ලකුණේ වැඩියෙන් මනාපත් තමයි. තමර ඔබ බලන්න හෙට වෙනකොට ගොඩක් කමෙන්ට්ස් ලැබේ. ජනතාවට හැමදාමත් කියන්නේ ගොඩක් ස්තුතියි ඔබ හැමදාගෙන් ප්‍රතිචාර වලට. අනේ ඇයි නෝ පොලිටික්ස් අද දවසේ නවත්තන්නේ කියලා අහුවෙදී අපි පොඩි විරාමයක් ගන්නවා. පොඩි නිවාඩුවක් ගන්නවා. ටිකක් වෙනස් විදියට හිතලා. ඒ වගේම යුවනි මේ ඔබතුමියලත් මම හිතන්නේ ඔබතුමිය මේ ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. අනිවාර්යයෙන්ම. රෝසනායක මැතිමේ වගේම ඔබතුමියලත් තියෙනවා අර මේ ජනතාව වැඩ ගැනීම මම හිතන්නේ ඒකට මම සුපතනවා. මම හිතන්නේ හොඳටම ලස්සනම කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් දෙරණ ආයතනයටත් ඔබතුමියටත් කොච්චර කාර්යබහුල වෙලා අපි ආවත් අපිව සැහැල්ලුවට පත් කරන තත්යකට ඔබතුමාගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගේ නිෂ්පාදකතුමා මට කතා කරලා ඉතින් ඒ සියලු දෙනාටම විමුක්තිල ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඔබ විමුක්ති ගයන් ධම්මික මේ හැම දෙනා ඇතුළු අපි ඔක්කොම අල්ලා මේ නෝ පොලිටික්ස් කියන්නේ අපේ කණ්ඩායම් වැඩසටහන. ඉතින් අපිට මේක ඔක්කොම පෙන්වන තමයි මේ අන්තිම මේ කැමරා ශිල්පීන් ඇතුළු සියලු දෙනා අපි දෙරණ කණ්ඩායමේ වැඩසටහනක්. ඉතින් ඔබ හැම දෙනාට මේ ස්තුතිය අපිට වැඩසටහනට සහභාගී වෙලා ලබා දෙන සහයෝගයට නැත් අපිට මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න බෑ. ඉතින් තව මාස කීපයකින් ඔබව මුණ ගැහෙන්න අපි ඉක්මනට වෙනවා නෝ පොලිටික්ස් වැඩසටහනින්. ඒ අලුත් සීසන් එකෙදිත් ඔබ දෙදෙනාගේ සහය අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අලුත් දවසක් උදා වෙලා එහෙනම් සුබ දවසක් ඉදිරි කාලයේ ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහනෙන් සමු ගන්නවා කණ්ඩායමේ ගීතයකුත් එක්ක. ස්තුති. ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ ඉරි පැහැති සුසුදු සුමුදු සිරිදු කුමුදු හිනාවේ. ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ ඉරි පැහැති සුසුදු සුමුදු සිරිදු කුමුදු හිනාවේ. කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ. කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ. Thank you.
මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුම්කුම පිනිදියක නලලෙ උලා රන්වන් කැලුම් නම් වලා මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුම්කුම පිනිදියක නලලෙ උලා බඳ වටලා සලු පලලා බඳ වටලා සලු පලලා ඔබ දකින දකින දිනක මහද පොකුණු තලා ඉරි පැහැති සුදු සුමුදු සිනිදු කුමුදු හිනාවි ඔබ දකින දකින දිනක මහද පොකුණු තලා ඉරි පැහැති සුදු සුමුදු සිනිදු කුමුදු හිනාවි කුමුදු හිනාවි මේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලා දිනක මහද පොකුණු තලාවේ ඉරි පැහැති සුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ ඉරි පැහැති සුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ